නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අනික්කසාවෝ කාසාවං යෝ අත්තං පරිදහෙස්සති අපේතෝ ධම්ම සච්චේන නසෝ කාසාව මරහති. යෝචවන්ත කසාවස්ස සීලේ සුසුසමාහිතෝ උපේතෝ ධම්ම සච්චේන සපේ කාසාව මරහතිති. පිළිවෙලින් පවත්වාගෙන එන ධම්මපද දේශනා මාලාවේ 7 වෙනි දේශනාව සඳහා යමක වර්ගයේ ගාථාරත්න දෙකක් මාතෘකා කළා. අනික් කසාවෝ කාසාවං යෝ වත්තං පරිදහෙස්සති. රාගාදී කෙලෙස් කසට සහිත අපේතෝ ධම්ම සච්චේන, ඉන්ද්‍රිය දමනයක් නැති සත්‍යෙන් තොර, එකන බොරු කියන කෙනෙක් යෝ වත්තං පරිදහෙස්සති කසාවත දරා සිටියත් නසෝ කාසාව මරහති. ඒ පුද්ගලයා කසාවත දැරීමට සුදුස්සෙක් නොවේයි කියන එකයි පළවෙනි ගාථාවේ අර්ථය. යෝච වන්ත කසාවස්ස, යම්කිසි පුද්ගලයෙක් ඉන්න ඔයා රාගාදි කෙලෙස් කසට වමාරපු කෙනෙක්, නැති කරපු කෙනෙක්. සීලේසු සුසමාහිතෝ, සීලයෙන් හොඳට සංවර කෙනෙක්. උපේතෝ ධම්ම සච්චේන, ඉන්ද්‍රිය දමණය යුක්ත සත්‍ය රකින කෙනෙක් නම් ඒ කෙනා සවේ කාසාව මරහති. ඉතින් ඔහු කසාවත දැරීමට සුදුස්සෙක් වෙයි. ඒතර පළවෙනි ගාථා රත්නේ පැවිදි වෙලා කසාවත දරන්න සුදුසු නැති කෙනෙක් ගැනත්, දෙවෙනි ගාථා රත්නේ කසාවතට සුදුස්සෙක් ගැනත් දේශනාවේ සඳහන් වෙනවා. එක් කලෙක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම තමන් වහන්සේලාගේ 500ක් ශිෂ්‍ය සමූහයා රැගෙන බුදුරජාණන් වහන්සේගේ අවසර ලබා දෙවුරම් මහා විහාරයෙන් නික්මිලා රජගහනුවරට වැඩම කළා. රජගහනුවර වැසියෝ උන්වහන්සේලාට 2-3 දෙනා 4-5 දෙනා බොහෝ දෙනා එකතුව ආගන්තුකයන් පිළිගැන්නුවා. දැන් පැහැදිලි, භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර දෙවුරම් විහාරේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ 500ක් ශිෂ්‍යයෝ සහ මුගලන් සයන් වහන්සේගේ 500 ශිෂ්‍යයෝ අවසර අරගෙන භාග්‍යවතුන් වහන්සේ වඩිනවා රජගහනුවරට. සැවැත්නුවර, රජගහනුවර, විශාලා මහනුවර කියන එක පේලියට තියෙන නගර තුනක්. එතකොට කෙළවරේම තියෙන මේ පැත්තේ සැවැත්නුවර, එතනින් තව උඩට යනකොට රජගහනුවර, ඊට පස්සේ තියෙන ගඟෙන් එහා පැත්තේ රජගහනුවර තමයි හම් වෙන්නේ. ගංගා නම් නදිය එතේ ඈතර වෙච්ච ගමන් තියෙන විශාලා මහනුවර. ඒ විශාලා මහනුවර පහු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් පිරිනිවන් පාන්නත් වැඩම කළා තියෙන්නේ ඒ පාවා නුවරට. තෝ ඒ නගර ටික තමයි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ නිතර වාසය කරපු නගර ටික. සැවැත්නුවර, රජගහනුවර කියන එක අපි බොහෝ දේශනාවල අහලා තියෙන එකක්. ඉතින් සැවැත්නුවර විතරක් නෙවෙයි රජගහනුවරත් බොහෝ මහා ශ්‍රාවක, ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ වාසය කරලා තියෙනවා. සාර ශ්‍රාවක සන්නිපාතය වාසය කරලා තියෙනවා. තේමන එවැනි නගර දෙකක් මේ තියෙන, රජගහනුවර එක්කෝ ඉන්නව නැත්නම් සැවැත්නුවර ඉන්නව. ඔය තැන් දෙකේ තමයි ශ්‍රද්ධාවන්තයෝ බොහෝ සිටියේ. එම වැඩියම ආගන්තුක දන්න, ඒ කියන්නේ දැන් කොහෙට හරි නගරයකට තැනකට ආගන්තුකෝ සයන්නාසලා මෙන්නාසලා හරි වැඩියොත් උන්වහන්සේලාට දාන්නේ තියෙන තැන් දන්නේ නැහැ. දාන්නේ නොලැබෙන ගෙවල් දන්නේ නැහැ, ලැබෙන ගෙවල් දන්නේ නැහැ. විඳපාති ගියොත්
සමහරයට මිත්‍යා දෘෂ්ටික කුල දන්නෙත් නැහැ. සයි පිණ්ඩපාත යන එක දුෂ්කර නිසා එවැනි වෙලාවක දානයක් දෙනවා සැදැහැතියෝ. එකට කියනවා ආගන්තුක දානය. ආගන්තුක දානය කියන්නේ කෙනෙක් අලුතෙන් ආවොත් තැනකට ඒ දෙන දානෙට නමක් දෙනවා. ඒකට කියනවා කාල දාන, සුසුසු තැන්වලදී දෙන දාන කියලා මේව නම් කරනවා. මෙවැනි ආනිසංස බහුලයි. ඒ කියන්නේ සිතු මේ හිතන්නේ නැති වෙලාවල් වල දානිය ලැබෙනවා මේ වගේ දානයක් දීලා තිබුණොත්. නිසා ඒකට කියනවා ආගන්තුක දානය. එකපාරට මැණික් ගල් අහුවෙනවා, ටිකට් ඇදෙනවා, ඔන්න වෙනවා. මොකද හේතුව? ආගන්තුක දාන දීලා තියෙනවා. නැත්නම් ගමික දාන. ඒක අනිත් පැත්ත. ගමනක් වඩින්න ඉන්න සවන්නාසලට දෙන දානෙත් ගමික දානෙ. ගමනක් වඩින ගමන් දෙනවා. මොකද හැම වෙලාවෙම දානේ හිඟයි. දුෂ්කරයි. ගිලන් දානේ, ගිලන් උපස්ථායක දාන ඔහම තියෙනවා. ඉතින් අර ගිලන් දාන විශේෂත්වය තමයි ගිලන් වෙච්ච කෙනාගේ සොයා බලා අවශ්‍ය දේ පූජා කිරීමක් සිදු වෙනවා. මොකද අසනීපි වැඩි නොවෙන්න. ඉතින් මෙතන දීලා තියෙන්නේ ආගන්තුක දානයක්. ඒ ආගන්තුක දාණය පූජා කළේ දෙන්න, තුන් දෙනා, හතර පහ දෙනා එකතු වෙලා එක නමකට එහෙම දෙනවා. නැත්නම් කිහිප නමක් වෙන් කරගෙන දෙනවා. ඔය වගේ එකතු වෙලා දාණ දීලා තියෙනවා. දාණ අවසානයේ සරියුත් මහරහතන් වහන්සේ අනුමෝදනා බණක් වදාලා. මෙන්න මෙහෙම බණක් වදාලේ. උපාසක වරුනි, යමෙක් අනුන් සමාදන් නොකරවා තමන්ම තනියෙන් දන් දෙයිද, හෙතෙම උපනුපන් තැනදී ධන සම්පත්තිය ලබනවා. මොකද හේතුව? තමන් තනියෙන් ධනය දොන්, තමන්ගේ ධනයෙන් දන් දුන්නා. හැබැයි කවුරුත් එකතු කරගත්තේ නෑ. පරිවාර සම්පත්තිය නොලබයි. ධනය දීපු නිසා ධනය ලැබෙනවා. කවුරුත් එකතු කරගත්තේ නැති නිසා ඥාති සේවක පිරිස් සසරදි ලැබෙන්නේ. ඒකටින පරිවාර සම්පත්තිය. ඒක ලැබෙන්නේ. පැහැදිලි පළවෙනි එකේ කිව්වේ මොකද්ද? ධානිය දෙනවා, දන් දෙනවා. හැබැයි සම්මාදම් කරගන්නේ නැහැ. දෙවෙනි එකේ යමෙක් අනුන් සම්මාදම් කරවනවා. හැබැයි තමන් දන් දෙන්නේ නැහැ. තමන්ගේ සල්ලි දෙන්නේ නැහැ. අනුන් සම්මාදම් කරනවා. කියනකොට නම දාගන්න ඕනේ ඉහෙලින්ම මම තමයි දෙන්නේ. හැබැයි සල්ලි කාගේ? අනුන්ගේ. අන්න ඒ වගේ කට්ටියත් මට හම්බ වෙලා තියෙනවා. කසේ බටයක් පූජ කරලා ලොකු බටයක් ඉස්සරම. මේ මුදලාලි කෙනෙක් නම කියපුව. බලනකොට ගමෙන්ම සල්ලි එකතු කරලා එයා ගෙනල්ල විතරයි. කිව්වේ නැහැ, කිව්වේ පොයි මම තමයි ගෙනා. නෑ එයාගේ නම යනවා, අර කට්ටි හැම යනවා. කවුරුත් ඉතින් එන්නේ නැහැ නේ අපේ බටේ කියලා කියන්නේ නැහැ නේ ඇවිල්ලා. නේද? සමහර සංවිධාන දෙන පිටරටවල වලින් ඔය Facebook එකෙන් සල්ලි හරියට එකතු කරනවා. එකතු කරලා තමන්ගේ නමින් දෙනවා. දීලා සතුටින් එයා නමක් දාගන්න මම තමයි මේ ඔක්කොම වැඩ කරේසත් අව සමාට එයා ඉතින් එයාගේ පහස් ඉවරණයටත් ඒ සල්ලි පාවිච්චිත් කරනවා. දන්නවා, අපි හොඳටම දන්නවා. ඒතොර ඒක මේ පිරිසිදුත් නෑ. කුසල් අකුසල් දෙකම මිශ්‍රයි. ඇයි? වංචාවත් ඔළුවේ තියෙනවා. අර කරන වැඩේ මන් දන්නේ නෑ. කුසල්ද කියලා දන්නේ නෑ. හැබැයි හොඳේ ඒක එයාගේ අහම අපි හම්බුනොත් පස්සේ මල්ලි ඔයා හොඳ හිතින්ද මේක. හැබැයි තව ළමයි කියන එයා මැරීගෙන පින්කම් කරනවා තනියෙන්. එයාට ධනය දෙන්න පිටරට නොල්ල වෙන්න පුළුවන්. නමුත් එයා ගිහිල්ලා තනියෙන් ලිං හරනවා, සෝල පැනල් හයි කරනවා නැගගෙන. තමන්ම අතින් සියතින් අර ලොක්ක හැමනේ ලොක්ක වැඩ බලන ෆොටෝ ගහනවා. නම විතරක් යනවා එයාගේ. එයා හරි ලොකුවට කරනවා, මෙහෙත් කරා. නමුත් අන්තිමට දොස් විතරයි. සම මේ පින්කම් කිරීම පවා සමහර අය අපායට යන හේතු හදා ගන්නවා. ඒ කියන්නේ වංචා කරනවා. දැන් ඊයෙත් අන කතා කරා නෝන කෙනෙක් හරියට බැන්න සිල් මෑණි කෙනෙක්ට බැන්නේ. මේ ගෑණි මාව වංචා කළා ගෝ, මගේ කෝටි එකමාරක් ඉවරයි ගෝ හාමුදුරනේ. දැන් ඒ ගෑණි රටපණි නදනකෝ මගේ සල්ලිත් අරගෙන. මගේ අහුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නම්බරයක් තියෙනවා. මං කෝ මම නම් නැහැ දන්නේ. හරි, ඒක අපිට හොඳ පාඩමක් නේ. මිනිස්සුන් රවට්ටලා හැමදාම යහතින් ජීවත් වෙන්න බෑ. නිසා අපි යමක් කරන්න ඕන. කෙනෙක් යමක් දෙන්නේ අපිට යමක් කරන්න, අපි ඒක කවදා හරි කරලා පෙන්නන්නත් ඕන. නැත්නම් මිනිස්සුන්ගේ සල්ලි අරන් පැනලා යන්න ඕනේ. ඒක ලැජ්ජයි. තව කෙනෙක් රැවටෙන්න කැමති නැහැ. නිසා අපි රවට්ටන්න හොඳ නැහැ. දායකයෝ රවට්ටන්නේ නැහැ. ඉතින් අපි රැවටෙන විදිහ තමයි ගොඩක් වෙලා තියෙන්නේ. දායකයෝ රවට්ටන්නේ, අපි රැවටෙනවා ගොඩක්. බහුල වශයෙන් අපිට නම් වෙලා තියෙන එක. නමුත් අර අහනකොට තියන් බය හිතුණා. මොකද ඒ උපාසකම්ම ගුව ඒ ෆොටෝ සීනවගේ මගේ දානවා ඔක්කොම YouTube. මොකේද දාන්නේ?
YouTube දාන بس හොඳ හොඳ ෆොටෝ ඇති ඉතින්නේ. දැම්මඩ බස් අපිට ඕන නම් ගිහින් බලන්න පුළුවන් මොනවද ඒක තියෙන්නේ කියලා. ඉතින් ඒක හොඳ නෑ දෙපැත්තම නවරදී. එක පැත්තක් අරගෙන රවට්ටලා තියෙනවා. අනිත් පාර්ශවෙ දීලා දැන් ඒකට විරුද්ධව කටයුතු කරන්න යනවා. දුන්න නම් දුන්නනේ. දුන්න නම් දුන්න වෙනවා. මේ දෙකම ඉතින් අපි දැනගන්න ඕනේ. ඉතින් දායකයව ඇසුරු කරනකොටත් ඒක එහෙමයි. දුන්න නම් අත හොදලා දෙන්න ඕනේ. ආයි ඉතින් පස්සෙන් ඇවිල්ලා අහන්න ඕනද? නෑ. ඒ ඉඩම් දෙනකොටත් පරිස්සම් වෙන්න අවශ්‍යයි. මොකද පන්සල් වල අපි හැමාර ආම්දුරවරු ඉඩම් අරගෙන පන්සල් හදනවා කියලා රවට්ටලා ඒවා විකුණලා රට යනවා. විකුණලා රට යනවා. ඉන්නේ රට යනවා. ඉඩම් විකුණන ගම යනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා වුණ යමක් පූජ කරා. ඉතින් කුටි සෙනසුන් අවශ්‍ය තැන් තියෙනවා. වාහනයක් අවශ්‍ය තැන් තියෙනවා. හැබැයි දන්නේ නෑනේ. තියෙන තැනටම ගිහිල්ලා අනේ අපේ සයන්නා කියලා වාහනේ තමයි ගෙදනක්කෝ. ගාල්ල වැදි දැනත් තියෙන අහංගම වාහන 27ක්ද කියලා ඒ හාමුදුරන්ට ලැබිලා තියෙන එකක්වත් ඉතින් අම්බි දන්නේ නැහැ මොනව කරනවද කියලා. ඉතින් අර නැති කෙනාට දෙන්නේ නැහැ. මිනිස්සු හේටම පුරවනවා. එකත්ත ලැබීම ඇති අදත් කල්පනා කරලා දෙනව නෙවෙයි. නුවණින් දෙනව. නැත්නම් කුටි නැති දැනට වැ කුටි හදලා දෙන තියෙන තැන ආයි හදලා වැඩක් තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. ඉතින් දැන් දෙන කට්ටියක බලන්න ඕනේ අපි කොහෙටද සොයා බලා විමසා අවශ්‍ය තැනට දෙන්න ඕනේ. දැන් අර එකනේ උනේ වැඩ කර නැත්නම් මොකට දුන්නා මේ හාමුදුරන්ට කුටි ඕනේ නැහැ නේ. ඉඩම් ඕනේ නැහැ නේ විකුණනවා. ඊට පස්සේ බනිනවා. මැරෙනකම් බැන බැන ඉන්නවා. අර හාමුදුර අපි වැටුවා කියලා බැන බැන. ඒ නිසා මේ ගැටීම තමයි තියෙන්නේ. ඒ නිසා මේ පින්කම් කරනකොට බොහොම ශ්‍රද්ධාවෙන් සත්භාවයෙන් කල්යාණ මිත්‍රෙක් තෝරගෙනනේ කරගෙන යන. එතකොට ගැටුම් නැහැනේ. එතකොට Facebook දාන්න ඕනේ නැහැ. YouTube දාන්න ඕනේ නැහැ. ෆොටෝ ගන්න ඕනේ නැහැ. ගත්තොනේ දාන්න වෙන්නේ. ගන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා හරි භයානකයි ඔක. නිවන් දීපු සාසනේ පත්තු කරගන්න ඕනේ නැහැ. එක්ක නොදී ඉන්න පැත්ත කරලා. දෙන්න තැනක් නැත්තම් නොදී. පොතක දාලා පොලී වෙන්න දෙන්න ඊට පස්සේ අවශ්‍ය දවසක ලැබුණොත් කෙනෙක් දෙන්න. ඒත් අනවශ්‍ය තැන් වල දුන්නම තමන්ගේ තත්ත්ව පැහැදිලි ධනයත් අපත ගියා. පින්කම කෙරුණෙත් නැහැ. කොහොම අපරචේතන අපිරිසිදුන් දැන් අර කියන කතාවත් එක්ක අම්මගේ අපරචේතන මුළුමනින් ඉවරයි. දෙන වෙලාවේ දෙන්නේ නැති සතුටින්. හැබැයි විපාක විඳින්න බැ පුළුවන් වෙනවද? බැරි වෙනවා. බැරි වෙනවා ලැබෙනවා. විඳින්න බැරි වෙනවා. අපරාධනේ කෝටි එකමාරක් අපරාධේ. සසර ගමනේ ආනිසංස විඳින්නත්. සම මේ දෙවෙනි එකෙන් කියන්නේ තමන් දෙන්නේ. ඒක මම මේ කතාව දුරදි ගියේ. තමන් සල්ලි දාන්නේ නැහැ. අනුන්ගෙන් ගන්නවා. ආඩියක් දෙන කැඳ හැලිය වගේ වෙනවා අන්තිමට. ඔක්කොම ගිහිල්ලා ඔලගුවට අත දානවා මිටි මොලවන් වෙනවා දානවා. දැන් හත් දෙනාම කරේ බොරුව. එකෙක්වත් තමන්ගේ හාල් ටික දැම්මේ නැහැ. අන්දර බිව්වේ මොනවද? උණු වතුර. උණු වතුර හසට බාරි රසයි උණු වතුර. ඒ ලැජ්ජයි බෑනේ එකෙක්වත් දාලා නැහැ. උම්මනේ බිව්වත් වෙන කවුරුත් නේ. ඒ නිසා එකතු කරන්න ගියාම අන්න එහෙමත් වෙනවා. එකක්වත් කෙරෙන්නේ නැහැ. තනියෙන් කරා නම් වැඩේ කරන්න පුළුවන්. කට්ටි වැඩි වුණාම කෝකි වැඩි වුණාම මොකද වෙන්නේ? සුප් එක අවුල් වෙනවලු. ඔව් සුප් එක අවුල් වෙනවා. ඒ නිසා වැඩි කෝකි ඕනේ නැහැ. දානේ හදන්නම් මම එකයි වැඩි යන්න එපා. තුන් දෙනෙක් හොඳටම ඇති. පොල් ගාන්න එක්කනේ පොල් ගාන එක්කනට පවන් ගහන්න එක්කනේ. කපන්න එක්කනේ කපන එක්කනට පවන් ගන්න තව එක්කනේ. නේ? එහෙම ඕනේ නැහැ. මොකද අපිට ලොකු කුස්සියකුත් නැහැ නේ. පොඩි චූටි කැල්ලක් නේද? ඕකේ ඇති. මම එකයි හැරෙන්න ඉඩ දියාගන්න. එතකොට උතෙන්දි හැප්පිලා වලියක් ගියොත් තියෙන්නේ පිහිනේ. ඕකෙන් යන ගත්තොත් එහෙම ආයෙ ඉතින් ඉස්පිරිතාලේ ගිහලා බලන්න වෙන්නේ මෝචරි ටමයි යන්න වෙන්නේ මට. එනිසා සම්දානේ හදනකොට සමාන දහස් තියන අය මට නම් කරන්න. මම දන්නේ නැහැ ඔකට්ටි කාට දාස කියලා. ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ තුන් දෙනෙක් ඇති. ටීම් එක නම් කරන්න. අපි තුන් දෙනා තමයි දැන් දිගටම දාන්නේ හදන්නේ එකට. තව තුන් දෙනෙක් ඉන්න අපි තුන් දෙනා තමයි අපි හදන්නේ. හරි දෙකක් ටීම් දෙකක් මට නම් වුණා. ඊයේත් නම් කරා. ඒ වගේ අත්නම් තියෙනවා. ඒතොර මේ වැඩිවීම පිරිස වැඩිවීම බහුල වීම ඊළඟට අදහස් බහුල බව. දැන් ඔක්කොම කියන එක කරන්න ගියොත් කවදාකවත් පින්කමක් කරන්න වෙන්නේ. දැන් කුටියක් හදන එක්කෙනෙක් කියනවා නේ අපි ආච්චියක් දාමු. අපි ඉස්සරහෙන් කවුළුවක් දාමු. ලැට් එක අර පැත්තෙන් හදමු. දැන් ලැට් එක අරන් වටේට යන්නේ. මොකද ඒ 10 දෙනා පැටි 10ක් කියනවා නේද? දැන් කුටි හදන අය පොදු මෙතන ඉන්නවා. ඉතින් මාත් ඒ කතාව මම කෝ මෙහෙම කරමු කියලා තියෙනවා. එහෙම අදහස් ගන්න ඕනේ. ඉතින් දෙන්නෙක් විතර කතා කරලා ගමන් නැහැ. ලොකු හාමුදුරුවන් එහෙට ගමන් නැහැ. මේ ඉන්න ඔක්කොගේම අහන්න ගියොත් එහෙම ලැට් එක අරන් මේක වටේ යන්නනවා. ඒ යරයට හිතන මේ පැත්ත හොඳ නැහැ, නැගිනේ හොඳ නැහැ, බටිකිර හොඳයි. ඒක
ප්‍රශ්නේ. ඒ නිසා මේ මොනවාරි කරන්න ගියාම අපි ඇත්තටම තනි තීරණ වලට ඇවිල්ලා කරනවා නම් ගොඩක් හොඳයි. ඔක්කොටම කියන්න ගියොත් ඒ කියන්නේ අපි පැවිදි වෙනකොටත් කියන්න එපා කියන්නේ. කියන්නේ හැමෝම එක එක જાති කියනවනේ. වැරදි හොයනවනේ ඊට පස්සේ වැරදි නැති කෙනෙක් ලෝකේ. මේල් දැන් නැහැ. ඉස්සර හිටියා රහතන් වහන්සේ හිටියා. එතකොට වැරදි නැහැ. රහතන් වහන්සේලා තිබුණා අර බුදීන් පැනපු රහතන් වහන්සේ කෙනෙක් හිටියා. වසලයි කෝ එක්කෙනෙක් හිටියා. රහත් වෙලත් සසර පුරුදු තිබුණා. ඒ නිසා මේ හරි අමාරු කියන්න ගියාම නැති ප්‍රශ්න. ඒ නිසා අපි එක දෙයක් තමයි නොකිය කරනකොට තනියෙන් කරගන්නකොට පරිස්සමට සැනසille අපේ මේ පින්කම කරගන්න. අපේ මේ නිවන් මාර්ග අපිට දියුණු කරගෙන යන්න පුළුවන්. ගන්න එක හොඳට තේරුම් ගන්න. එහෙනම් පළවෙනි කාරණේ පැහැදිලිවම දෙවෙනි කාරණේ කිව්වේ තමන් දෙන්නේ නැහැ අනුන් එකතු කරලා දෙනවා. ඒතර යාට ලැබෙනවද? පරිවාර සම්පත් ලැබෙනවා. අසරදී ඥාති යාළුවෝ ආයි ඉතින් වැහි වැහැලා ඕන තැනක යාළුවෙක් ඉන්න බැලුවොත් ඇත්තම මොන පලාතෙන්ද ඕන යාළුවෙක් කිව්වොත් එහෙම ඉන්න මිනිස්සු ඉන්නවා. ඥාති හැම තැනම ගමම ඥාති සමහර විට ඥාති නොවන කෙනෙක් දැන් සමහර ගම් තියෙන අපේ ගමෙත් එහෙම ඥාති නොවන කෙනෙක් නැහැ ගමේ පොඩි ගමක් අපේ ගම වැටෙන් වැටෙන් ඥාති මිශ්‍ර වෙලා ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ අර පවුල් පවුල් සම්බන්ධ වෙලා ඊට පස්සේ ඉතින් එක්කෙනෙක්ට ගහලා බේරෙන්නත් බෑ ගමම ගහනවා ඊට පස්සේ. ඔව් ගහලෙන්න බෑ මම දේශයෙන් ගමකට ගිහලා ගහලෙන්න බෑ මොකද ගම සමගි ගම එකතුයි මොකද ගමේ වැඩියෙන් ඉන්නේ ඥාති. එහෙම ලැබෙන්නේ මොනවා නම් එකතු වෙලා එකතු මේ පිරිසත් එක දන් දුන්නොත්. හැබැයි ආට උපනුපන්තන භෝග ලැබෙන්නේ නැහැ. භෝග සම්පත් ධනෙ ලැබෙන්නේ නැහැ. මේ පිරිස ඉන්නවා. ඒකත් ධනයක් තමයි. ආනමුත් අර සල්ලි භාගේ නැහැ. තුන්වෙනි කෙනා අන්න සාරිපුත්තයන් ආදේශනා කරන තුන්වෙනි කෙනා දෙකම කරන්න යාව නිදාගෙන ඉන්නවා. උඹලට ඕන නම් දීපන් මට නම් එන්නේ නැහැ මට වැඩක් නැහැ දෙ මොකටද බඳන් දෙන්නේ පිස්සුවක් තියායේ මේ දෙන දෙයක් තියෙන දෙයක් කාලා නිකන් හිටපල. එහෙම කාලා ගන්න මිනිස්සුත් ලංකාවේ දැනට ඉන්නවනේ. ඒ කියන්නේ දන් දෙන්නේ නැහැ දෙන්න දෙන්නේ නැහැ තමන් දෙන්නේ නැහැ යන්නේ නැහැ. දරුවෝ දෙන්නේ පිරිවරත් නැහැ ධනයක් නැහැ හිඟන්නේ කියලා කොහේ හරි බස් හොල්ඩ් ගනින් දීලත් නැහැ දෙන්න දීලත්. හතර වෙන අන්න හොඳ එක්කෙනා මොකද එයා? එයා පිරිසත් සම්මාදම් කරගන්නතර තමනුත් ධනයක් යොදවනවා. ඒ කියන්නේ අරකින් විතරක් කැපෙන්නේ නැහැ. දැන් විසක් කාලේ දන්සල් දෙන්නේ නැහැ කියලා හෙව්වම ඔය කලි සමක් ගන්න. සපත් දෙක කළුතෙන් ගන්න. කොල්ලෝ එකට තමයි දන්සල් දෙන්නේ. අපි දන්නවා. උන් මේ සත්භාවයෙන් දන්සල් දෙනවා. නෙවෙයි එකතු කරපෙන් භාගයක් කාලා තමන් කාලා බීලා ඉතුරු චුට්ට තමයි දන්සලට දෙන්න. අනෙත් එක මේ වෙසක් කාලේ හැමෝම දන්සල් දෙන නිසා දන්සල් වැඩිත් එක්කනේ. ඕ කන්න කෙනෙකුත් නැහැ ඇත්තටම ඒතකොට. ඉතින් ඒ නිසා ඒව මේ පින්කම් නොවේ. ඒව ව්‍යාපාර. සර් දැන් අත්වශ අපි මේ කරන්නේ ව්‍යාපාරයක්ද? ෆේර් කළා ආරන්න කියන්නේ ව්‍යාපාරයක්. මේක ලාභ නොලබන සංවිධානය. නේද? නෑ මේ ව්‍යාපාරයක් නෙවෙයි අපි මේ කරන්නේ භාවනා කරගෙන නිවන් දකින්න හදනවා. ඉතින් අකට කුටිය ඕන වෙනවා. දානය අවශ්‍යයි. අපි ඒවට දායක වෙන්න කියලා පොදුවේ දැනුම් දෙනවා. බලෙන් ඉල්ලන්නේ කාගෙන්වත්. අපි මේ YouTube එකුණත් අපි පොඩි පණිවිඩයක් දාන මෙන්න මේ අවශ්‍යතාවය ඇතන සමහර පණිවිඩවල ලැබෙන්නේම නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ රාහු කාලේ දාපු එකක් වෙන්නේ නැති සත පහක් කර ලැබෙන්නේ නැහැ. එක්කෙනාට එක්කෙනා මුණ බල බල ඉන්නේ කවුරු හරි දෙන්නේ නැතිනේ අපි දෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒක දෙන්නේ ඇත්තටම බලගිරීමක් නෙවෙයි. අපි හම්බ කරන්නත් නෙවෙයි මේක කරන්නේ. මොකද පින් කරන්න කැමති අය ඉන්නවනේ අර වගේ දන්නේ නැතුව කොහෙටද ඕනේ කියලා. ඉතින් අපි ඕන තැන දාලා තියෙනවා. මෙතෙන්ට ඕනේ කියලා. දැන් මේ ළඟදී අපි අබලංගලා ගිහපු කුටියක් අපි පාවිච්චි කරේ නැහැ ගොඩක් කල් කට්ටි හිටපු නැති නිසා. ඊට පස්සේ මේ කුසල ධම්මයස්තුන්ගේ අප්‍රතිහර ධෛර්යය නිසා දැන් ඔන්න වටේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් තත්ත්වයට දැන් ඇවිත් තියෙනවා. දැන් එයා මේ බොහොම පුදුමයි මට වයරින් එක පවාරගෙන ලයිටුත් දැන් දාලා උන්රෑ මම දැක්කා. ඊට පස්සේ හෙට අනිද්දට වහලේ ගහන්න යනවා. ඉතින් බලන්න අර එහෙම දෙයක් අපිට තියෙන වෙලාවෙ ඉතින් ෆොටෝ කීපයක් ගහලා දානවා මේ ඕන්නම් දායක වෙන පුළුවන් නම් ඕන්නම් නෙවෙයි පුළුවන් නම් අපි කාට බල කරාද දීපල නැත්තම් තෝ අපි බෙල්ල කපන එහෙම කිව්වද? එහෙම කියලා නෑ. ඒ නිසා අපි බලෙන් ඉල්ලලා නෑ. එපා නම් දෙන්න බැරි නම් නිකන් ඉන්න. දෙනව නම් දෙන්න. මේක හිඟා කෑමක් නම් එමිතන්න එපා. හිඟා ගන්න ඕනේ එහෙම නෙවෙයි කරන්නේ. අර මොකක් හරි කබලක් කරන් පාර දිග යනවා අපි එන. අපිට එච්චරම අමාරුවක් නෑ. ඒතර මේ හැමෝටම පින් කරගන්න අපි මේ පැවිදි පින්කම් වලදී තිබා අපි මතක් කරලා තියෙනවා. සිවුරු වලට කැමති නම් දායකන. සමහර අය දැන් ඉවර නෑ. තව මහණෙන් ඉන්න ඕනේ. තවත් දායක වෙන්න. සිවුරු කියන එක ඉවර වෙන්නේ නැහැ. හැමදාම මහනවා. සිවුරු කඩේට එපා වෙන්නේ නැහැ අපිට එපා වෙන්නේ නැහැ. එයාලට කොමත් එපා වෙන්නේ නැහැ. සල්ලි ලැබෙනවා. අපි දෙනවා. එයාලා අපිට සිවුරු දෙනවා. ඔක තමයි தත්තේ.
එතකොට හිතන්න ඕනේ මට නිවන් දකින්න මම මේ දෙන්නේ. මේක හොයන්න අලගිය වලගිය මුල් හරියට නූල් පාරවල් ගාන ගහලා තියෙද සිවුර අඳිනවත් දන්නේ නැහැ. ඈ සිවුරු ගත්තද ඔච්චර සැක කර කර දෙන්න එපා. නොදී චෝදනා කරන්නත් එපා. ඉතින් මේ මහා සංඝරත්නය කියන්නේ පින්කෙතක්. උන්වහන්සේලා විවෘත ආරාධනාවක් කරන යම් වෙලාවක පින්කමකට සම්බන්ධ වෙන්න කියලා පුළුවන් නම් වෙන්න, බැරි නම් දෙන දෙන කෙනෙක් දිහා බලලා සාදු කියලා අනුමෝදන් වෙන. දැන් ඔකාසේ කමෙන්ට් දානවා වැඩක් නැහැ දුන්නට ඔච්චර කියලා එහෙම දානවා කාලකණ්ණි කමෙන්ට්. මොකද වෙන්නේ? තව කෙනෙකු හිතත් අපහැදෙනවා. දැන් පහුගිය කාලේ වහලවල් කැඩලා අපි Facebook එකේ අපේ දරුවෙක් ලවා දැම්මෙව්වා. එයාගේ page එකේ හරියට කට්ටි ඉන්න නිසා එයා දැම්ම ගමන් ලැබෙන සාමාන්‍ය දායකත්ව. ඒක ඇසෙත් කමෙන්ට් දාලා ඕක හැදුවට වැඩන්නේ ලබන මාසෙ කැඩෙනවලු. ඒකේ සිංහලෙන්ම තියෙන උළු නෙවෙයි තියන්නේ. සිංහලෙන්ම ටයිප් කරලා තිබුණා. පාලියනුන් නෙවෙයි. කොන්ක්‍රීට් දාන්න යන්නේ. කැඩෙනවද? නෑ මුලේ නෑ නිති. උළු උළු දාලා වැඩන්නේ දන්නවා. උළු තමයි වහලා තිබුණේ වෙලේ. ෆොටෝ එකේ තියෙන උළු කැඩලා. දැන් යෝජනා කරා උළු කඩනවා. යක්කු වගේ නින්නේ වඳුරුනේ. උන්ට කිලෝ 50කට උම් බරයි. උන් ඉදින් උඩින් පැන්නම උළු උතුරු වෙනවයි. නෑ. ඒ නිසා අපි අත්ත වශයෙන්ම එක හැදුවා. කුටි තුනක් හැදුවා. අපේ නැනේෂ් කියලා මහත්තයෙක් මෙල්බන් වලින් ප්‍රධාන දායකත්වය දරුවා. එයා බාර අරගෙන අපිට වදයක් දුන්නේම නෑ. කොන්ත්‍රාත් සමාගමකට බාර දීලා අන්තිමට ඒ කොන්ත්‍රාත් කරවලු ප්‍රධානියන් මැරිලා අන්තිමට බලන්න. මැරිලා. මොකද හැබැයි ටෙලිෆෝන් වැඩ කරනවා. එයා මැරිලා. WhatsApp ඉන්න ඔන්ලයින් ඉන්නවා. මොකද මැරිලා තියෙන බලනකොට මේ බාසුන් නැහැ පව් අහිංසක මිනිස්සේ වැඩ කරේ. මේ මිනිස්සේට සල්ලි දීලා නැහැ. සල්ලි ගේන්න ගියාමකොළු මේ මහත්ය මැරුණයි කියලා. ඉතින් මේ මිනිස්සයා අහිංසක නිසා අනේ ඇත්තේ කියලා ඉතින් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ඔය බලනකොට මේ ඔන්ලයින් හැමදෙස්සෙම WhatsApp එක. කොල්මන ඇවිල් ඔන්ලයින්. කවුද ඉන්නේ? දැන් බලන්න පින්කම අපි සත්භාවයෙන් කළා. නමුත් අන්ත වෙනකොට උනේ අර වැඩ කරපු අය කරපුදි. නමුත් අපි පින් දී යුතුයි දැන් උනා මේ මහත්මයාට. ඒක අමුතුවෙන් අපි හොයා බලන්න ලොකුවට අපිට අවශ්‍ය දෙයක් උන්නේ නැහැ. වැඩ ටික කරලි කරුණා බාර දීලා ගියා. කුටි තුනක දැන් අපි ඉන්නවනේ මේ මෙහෙන් හසලා සතුටින් නේද? වඳුරු කඩන්නේ නැහැ. වඳුරු නටපු දෙන් උගුඩ අපිට මොකෝ කැඩෙන්නේ නැහැ. අන්න ඒ වගේ නුවණින් ඒ පින්කම් වලට දායක වෙන්න ඕන. ඒක අස්සෙත් අර දැක්කනේ කාලකන්ණියේ මොකෙක් හරි කරන්නේත් නැහැ. දෙන්නේ නැහැ සපා. දෙන එකට දෙන්න දෙන්නේත් නැහැ. ඒ වගේ අය තමයි බස් හෝල්ට වල හිඟා කන්න ගිහිල්ලා ලබනාත්මුට. දෙන්නේත් නැහැ. දෙන්න දෙන්නේත් නැහැ. ඒ නිසා දෙනකොට පුළුවන් සාමාන්‍ය විදිහට හොයලා බලන්න ඇති. නැතු අපිට ගිහිල්ලා බඩවැලේ ඉඳන් එහා අඳුරුවන් ගවන්න බෑ. ආ මේ මොකද කරන්නේ? මම හොයන්න අමාරුයි. එහම හොයන්න ගියොත් දෙන්න වෙන්නේ නැහැ අද කාලේ හැටියට. ඒ නිසා පුළුවන් නම් දෙනවා. නැත්තම් දෙන කෙනෙක් දිහා දැකලා සාදු කියලා අනුමෝදන් විය යුතු. එච්චරයි කතන්දරය. අන්තිමක තමයි මම මේ කිව්වේ. මොකද්ද? තමනුත් දෙනවා පිරිසත් සම්මාදම් කරගන්න. යෝග අහන් හිටපු ප්‍රඥාවන්ත මිනිස්සේ බණ අහන් ඉඳලා මහතුනි හාමුදුරුවන් වහන්සේලා නැත්නම් අපිකම ස්වාමින් වහන්සේලා වදාළ බණ නම් ඉතා යහපත්. මෙහින් මම මේ දෙවදෑරුම් සම්පත් ලබා දෙන පින්කමක් කරන්නට අදහස් කළේ. මේ කියන්නේ පිරිවර සම්පතිත් ඕන ධනයත් ලැබෙන විදිහ පින්කම මම කරන්න යන. මොකද්ද කරන්න යන්නේ? සම්මාදන් වෙලා දානයක් දෙනවා. ඒ නිසා අද හෙට දවසේ දානෙට ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරා. කොච්චර ඉන්නවද ඔබ ස්වාමීන් වහන්සේලා? දහසක්. දහසක් කියන්නේ ඉතින් ඔ 500 10යි. ඉතින්නම් භික්ෂු පිරිස දහසක් ඉන්නයිකොට පස්සේ මිනිස්සුන්ට මතක් කළා, එහෙනම් අම්මේ තාත්තේ අයියේ අක්කේ මල්ලි නංගි බාප්පේ පුංචි අම්මේ ඔක්කොම කියලා කිව්වා. ඔයාලට කැමති ගාණක් බාර ගන්නකෝ. 19ක් 29ක් 100ක් සමහර අය තමන්ගේ தත්ත්වය අනුව 19ක් බාරගත්තා. 5 9 එක නම කොහොම බාරගත්තා? ඒතර ඒ අදාළ ප්‍රමාණයට යාලා දාන වස්තු පිළියෙල කරන්නට ඕන. ඒ විදිහට 29 19 100 නම වශයෙන් බෙදාගෙන එදා උපකරණ එක තැනකට රැස් කළා. ඒ කියන්නේ වෙන වෙනම වීවේ නැහැ මේ දානේ. එකම තැනකට රැස් කළා. එක තැනකට රැස් කළා. එක තැනක දාන ශාලාවක් తాවකාලික මඩුවක් හදලා දානේ හදන උපකරණත් ගෙනල්ලා තල, සහල්, ගිතෙල්, මීපැණි, කිරි, උක්කකුරු ගෙනනේ. ඔන්න මෙහෙමයි තියෙන්නේ හොඳේ. තමුසේ තල ගේනවා. මොනේ? තල කියන්නේ රීතල නෙවෙයි. මොන තල? කන තල. තමුසේ සහල් ගේනවා. දැන් මෙහෙම ගුවන් අද ගේන්නේ නැහැ. සහල් වලින් ගහන මූණට.
මේක තියෙන 50 ගණන් වල භාෂාව හොඳේ මේ සන්නසේ මේක ලියලා තියෙන්නේ කුසල ධම්ම මේ කුසල ධම්ම කියලා මට නම නම් අම්බලංගරනේ ධම්ම කුසල ධම්ම කුසල කුසල ධම්ම එහෙනින් ධම්ම කුසල මහ ඒ නායක සන්නසේගේ භාෂාව මේ හොඳේ තමුසේ කියන්නේ ඉස්සර හොඳ වචනයක් 50 ගණන් වල එහෙම ගහගන්නේ තමුසේ කිව්වට තමුන් නාන්සේ කියන්නේ බොහොම ගෞරවණීය අද තමුසේ කිව්වොත් තල කැරලි වලින් මූණට ගහනවා හාලනොත් ගහනවා අයියා මොන ගීතේ ඔව් මතක නැහැ මොකද දින්දුවක් තිබුණා ඔක මේ දැන් මතක නැහැ මොකද දින මතක නැහැ ලස්සන එකක් ඔක ඒක ඕනේ නැහැ නන්ද හරි ගීතේ අයියා මොනවා අයියා ගීතේ අක්කා මී පැණි පොතේ දිනක් කියන්නේ මං කියන්නේ නංගි කිරි ගේන්න එක නංගිට කිරි ගේන්න එක මල්ලි උක් කවුරුගෙන ඔන්න ඔය විදිහට උදාහරණයක් කිව්වේ උදාහරණයක් කිව්වේ ඒ විදිහට කියන්නේ නැති හොඳේ ඉතින් බාරගත්තු ඔය තල සහල් ගිතෙල් මීපැණි උක් කකුරු එතකොට කිරි එලවලු කැවිලි පෙවිලි ඔක්කොම එක තැනකට ගෙනල්ලා එකම දානයක් හැදුවා අර වෙන වෙනම ගෙනවන එක එක જાතින් අඩුපාඩු වෙන්නත් පුළුවන් ඒ නිසා මේ ප්‍රඥාවෙන් කරේ මොකද ඔක්කොම බඩු ගෙනත් දෙන්න අපිට අපි එකතුල හදමු හදලා සියතින්ම දාන බෙදනකොට එන්න ඔයාලගේ ප්‍රමාණයට ඔයාලා බෙදන්න ඇවිල්ලා ප්‍රශ්නයක් තියද බෙදන්න දුන්නේ නැහැ කියලා නෑ දුන්නොත් බෙදනවා නැත්තම් දුරේ ඉඳන් සාදුකාරයක් දීලා අනුමෝදන් වෙනවා දැන් ඔක්කොම බෙදන්න ගියා පෙරලගෙන හාඳුරුවන් ඇඟුඩ වැටෙනවනේ දැන් හැමෝටම බෙදන්න ඕනේ දුවනවා මේ දාන එක නදෝදර කියන්න පුළුවන් මට මේක මාතෘකාවත් ඒක නිසා දැන් බෙදන්න කියලා මැරෙන්න ඕනේ නෑනේ බෙදන්න දැන් ලැබෙන්නේ නැත්නම් සාදුකාරයක් දීලා අනුමෝදන් වෙන්න ඕනේ එච්චරයි ලැබුණොත් බෙදනවා බෙදන කොටත් ඉතින් හොඳට බෙදන්න ඕනේ ඇඟේ බෙදන්නේ නැතු හොදි ඇඟ පුරා හිරවන්නේ නැතු නේද හැන්ද පුරවලා බෙදන්න ඕනේ අනිත් අත වහනකම් බෙදන්න ඕනේ සාන්නසකට දාන්නේ බෙදන්න තව ඕන මේ ඉල්ලන්න බෑ ඊට පස්සේ යනකොට මෙහෙන්න මේ දව දාන්න කියන්න බෑ එහෙම බෑ ඔව් ඈ ඔව් ඒ වගේ මොකක් හරි තමන් අර ප්‍රඥාවෙන් බෙදන්න කියලා මම මේ කියන්නේ බෙදන කෙනාට මම මේ කියන්නේ හරිද? ඔය කට්ටිය බෙදන්න ලැබුණා දාන හදපු දවසට බෙදන්නේ මොන්ද? ඇඟට බෙදන්නේ නැතුව කොහෙට බෙදන්න කියන්නේ? පාත්‍රයට බෙදන්න. උණු උණුවෙන් ඇඟට බෙදන පරිප්පු වගේ જાතියක්. කන්න නෙවෙයි ගුටි කන්න. ඔව්. ඒ හැමදෙරොන්ට මූලක් ගායක් තිබුණොත් එම ඒකෙන් පාත්‍රයම නවන ඔළුවේ. අර ලාල් මහත්තයර කිරියාටි ඔළුවේ නැවුවා වගේ ගල් දුවේදී. කිරි ඉල්ලන දුන්නේ නැහැ. හංගන් ඉන්න දැන්ද පල්ලේ හරිද? ඉතින් සැරපරු සහෝදරකෙක් ඉන්නවා එහේ. යන්තර මන්තරත් කරනවා හිටපු ගමන්. එයාත් ඒ බේරෙන්න බෑ. මේ ගණන් තියෙනනේ හර කිරි ඔය තියෙන්නේ ඇඳයට කියලා ඇඳලා ගත්තා. හැලුව ඔළුවේ. එයා කෑවෙන්නේ අර උට කන්නන්නේ. මොකක්ද දුන්නේ? දඬුවම දුන්නේ. ඒ කැපකරුව තරම් හොරෙත් තවන්නේ. ඔක්කොම හොරකම් කරනවා. තියෙන වර්ග ඔක්කොම කියලා ඇඳයට තියාගෙන ඌ කනෝ තනිය රැයට. ඉතින් මේ බිස්සුන් වහලලා කියන දාණේ මේ කාලකන්ණි මිනිස්සයා හංග ගන්නවා. ඒ මදිර නීති 18ම දානවා බිස්සුන් වහලලා. ගිල්ලුවට දෙයක් දෙන්නේ සැර කරනවා ඉතින් අර වගේ සාන්නසක ඉඳලා මනේ හරිසෝක් ඔළුව පුරා මී කිරි තාට්ටේ අනිත් ඒ කොණ්ඩෙත් නැහැ හාමුදුරුවන්ගේ තාට්ටේ මිනිහගෙත් දැන් නැමෙරලක් දන්නේ අපි මේ කුඩා වයසේ ආයේ හිටියේ කොහේ ඉන්නවත් දන්නේ නැහැ ඉතින් හැම කැපකරුම එහෙම නැහැ ගොඩක් කැපකරු එහෙම තමයි අපිට හම්බ වෙලා තියෙන අය ආරන්නේ වල හරි පඬිතයි හාමුදුරුවන්ටත් වඩා පවර්ස් තියෙන කාට කැපකරුට කැපකරුවන් අහලා තමයි ඔක්කොම කරන්නේ උඩටවත් යන දෙන්න තමයි තැන් වල කැපකරු කැමති නැත්තම් බෑ යන්න. ඉතින් ඒකට අපේ ආරන්නේ කැපකරුට ඉන්නවත් දන්නේ නැද්ද දන්නේ නැහැ කැපකරු. කැපකරු නිින්ද යනවා සමහරලාට. අපි තමයි හැරවන්නේ කියලා. ඒ අනේ හොඳ කැපකරුවේ. ඇයි හිත රිද්දන්නේ? නැහැ කාගේවත්. හොඳට සලකන හැමෝට. එනවා දාණේ ඔන්න ගෙනල්ලා හදනකොට ලක්ෂයක් වටිනා සුවඳ කැවූ සියුම් කසාවතක් ගෙන දුන්න එක්කෙනෙක්. දානට සහභාගී වෙන්න ලැබිච්ච නැති කෙනෙක් තමන් ළඟ තිබිච්ච මේක තියෙන එක පෞල්කාරයෙක්. පෞල්කාරයෙක් කියන වචනේ දැන් භාවිතේ නැහැ. නමුත් 50 ගණන් වල පෞල්කාරය කියන එක නම් මහා නම්බුකාරයෙක්. ඇයි? නෝන කෙනෙක් ඉන්න එක්කෙනෙක් පෞල්කාරය කියන්නේ. ඕ. නෝන විතරන්නේ ළමයි තු තියෙනනේ පෞල්කාරයන්ට නේ. පෞල් කණවයි කියලා කියන්නේ ඉස්සර. දැන් පෞල් කණවක බය වෙනවා. පෞල් කන්නේ කිව්වොත් බය වෙනවා. දැන් මම වගේ කෙනෙක් කියන්නේ පෞල් කන්නා. ඇයි? ගෑනුන්ට බණ කියලා මහාන කරන පවුල කනවා.
ඉටමස් ඒකට්ටිය එකක ජාති ආයුදර මව හොයන්ගෙනවා මොකට මට පින් දෙන්න අපට සිද්ධන ආරස්ස රැකවල්ල දාගෙන ඉන්න සමාටනේ එකට එත්තු මොකද පවුල් අර කනවා නයක දැංගුවත් කනවා ද ඉස්සර පවුල් කාරයෙක් කියන්නේ කාට විවාහක පුද්ගලයට සිටුවරේට් වගේ අපි මෙතන හිතන්න පුළුවන් මොකද ලක්ෂයක් වටිනා සිවුරක් ළඟ තිබුණා කියන්නේ එසේ මෙසේ ජාතිය කෙනෙක් වෙන්න බැහැනේ සිටුවරේක් ගෙනත් දුන්න උපාසක මහත්තයා මේකත් දානට පාවිච්චි කරන්න ඔයාලට ඕනනම් මේක විකුණලා සල්ලි අරන් දානි හදන්න නැත්නම් මේක සොයනසරට බෙදලා දෙන්න පූජ කරන්න කිව්වා එහෙමක දුන්නට පස්සේ දැන් මේ මහත්තයා මොකද කරේ පූජ කරන්න තියාගත්ත එක බඩු මුට්ටු සම්පූර්ණයි දානට එයාලා එහෙම අර ගසා කෑවේ නැහැ නේ කාලේ ගසා කන්නේ ඇතිනම් ඇති කියනවා මදිනම් මදි ප්‍රමාණික කියනවා ඒ සිවුර තියාගත්ත පින්වත් සොයනසලට ගොඩකට පූජ කරන්න බෑනේ එක නමකටයි ඉතින් දාන වෙලාවේ චුව පින්වත්නි එක ධනවත් මහත්තයෙක් මට වටිනා රෙද්දක් ගෙනත් දුන්නා දානට යමක් අඩු නම් විකුණලා බඩු ගන්න කිව්ව නැත්නම් පිරිකරක් වශයෙන් පූජ කරන්න ඉතින් මට දැන් කිසිම දෙයක් අඩුවක් නෑ දැන් අපි මොකද්ද හෝ මේකට කරන්න කියලා සමහර අය ගියා සිටියා එහෙනම් අපි සාරිපුත්ත මහරහතන් වහන්සේට ඕක දෙමු තව කර පිරිසක් වූවා එහෙම දෙන්න බෑ මොන්න බලන්න ගම්වල තියෙන කතාව මේ ගම්වල මේක තියෙනවා සැරියොත් හාමුදුරුවෝ අපි මතක් වෙන ගොයම් පැසෙන විට උන්වහන්සේ අස්වනු පැහෙන කොට දරක් පිරිසත් එක්ක ඇවිල්ලා දාන වන්දලා යනවා මිසක් මෙහි නවතින්නේ නෑනේ ඒත් බලන්නකො මේ දෙව්දත් හාමුදුරුවෝ හැමදාම අපිත් එක්ක දුක සැප බෙදාගෙන ඉන්න කෙනානේ අපේ ගමේ හාමුදුරුවෝ නන්නේම කිව්වොත් ඒ නිසා අපිට වටින්නේ දෙව්දත් මොකද අපේ මගුලටත් එනවා අව මගුලටත් එනවා තොයිල් පවිල් හැම එකටම එනවා ඇණී ඉන්නවා දැන් ඒ හාමුදුරුවෝ ඇණීගෙන වාසය කරන ගෙවල් වලට යනවා මගුල් ගෙදර යනවා මල ගෙදර කියලා කොහොමත් අඬනවා ඊට පස්සේ කොහෙ තියන්නේ තොයිල් පවිල් වලට යනවා කොටහළු ගෙවල් ගැන කියලා නෑ ඒවට යනවත් දන්නේ ඒක නොයන්න තැනක් නෑ හැම එකටම යනවා කවුද ගමේ හාමුදුරුවෝ අපේ පන්සලේ දැනුත් ඉන්නේ ඒ කට්ටිය ඔය ඉන්නේ ගෝලියෝ තමයි අරයාගේ ගෝලියෝ එයාත් එහෙමයි අර දැන් ඉන්න කට්ටියත් ඒතර මිනිස්සු පැහැදෙන්නේ හාමුදුරුවෝ අපේවට එන නිසා ඇතුව පැත්තරලා බණක් භාවනා කරා කියලා ගොඩක් මිනිස්සු පැහැදෙන්නේ අපිත් එක්ක තරහ එකනේ මේ ගම්වලයි ඇයි අපිට උදව්වක් නැහැනේ මේ හාමුදුරුවන්ගේ බණ විතරනේ බණ කියනවා භාවනා කරනවා අපිට නැති භාවනාවක වැඩ ඇති වැඩකුත් හදිස්සි හැරි මිනිස්සෙක් වැඩදියා මෙහෙට ආවොත් ඒත් අල්ලගෙන භාවනා කරනවා ඊට පස්සේ ආයෙ එන්නෙම නැහැ ආයි පැත්ත බලා දෙන්නේ අර කණුවෙන් මෙහාට පයින්නේ බයි බෑ මොකෝ අල්ලගත්තු භාවනාව ඉතින් ඒක දෙන්නේ දෙන්නේ නැති වෙන්නම තමයි ආයෙ එන්නේ නැහැ නේද නේද වැරදිලාවත් අල්ලගෙන මොනා කරන්නේ අද අදත් දවල් දෙන්නේ පාර වැරදිලා අදට අල්ල ගන්නවා වැරදිලා දිව දුවල ගියා ඉක්මනට මෙතන වැරදි පුදුම මේ ආරණ්‍ය එකට තමයි අපි ඔව් දන්නේ නැතුව ආව මිසක් මේ ගම්වල එන්නේ දැනගෙන මේ පැත්ත බලයි මොකද දන්නවා එන්න හොඳ තැන නෙවෙයි මොකද අපිට ගැළපෙන තැන නැත්නේ මේ මිනිස්සුන්ට ගැළපෙන්නේ නැහැ නේද පංචකාම සේවනේ ඉන්නේ ඔය බණ පිරිත් වලට කැමති බණ වලට කැමති නැති කට්ටිය භාවනා කොහෙත්ම කැමති නැහැ එහෙම වෙලා මේ හඳුරු භාවනාව දෙනවා නම් ආපු ගමන් කොහොමත් එන්නේ එතකොට දොස් කියනවා මේක අපිට හරියන්නේ නැව ගමේ හිටියා මැරිලා ඒ අම්මා චාලට් කියලා යාකුල ඔය හාමුදුර අපිට හරියන්නේ නැහැ අපිට හරියන්නේ එහෙම අය නෙවෙයි අපිට හරියන්නේ විනෝදෙන් දෙහැමින් සෙමින් ඉන්න පුළුවන් කෙනෙක් නේ පස්සේ ඉතින් සහනාධාරය බෙදෙන කාලේ පිටිපැකට් එක වැරදිලා වැඩියෙන් ගින් එක්කෙනෙක් මොකද කරේ මෙයා හාමුදුරන්ට පිටිපැකට් එකෙන් විසිකල ගැහුවා ආන්නේව කරගන්න තමයි එයාට ඕනේ කියන්නේ පිටිපැකට් වලින් ගහන්න හාමුදුරුත් අයගෙන් ගහනවා නම් එයාට ඒකට කැමති ඔය බේරගලේ හාමුදුරුවෝ අපිට ඉච්චර හරියන හාමුදුරු ජාතියක් එයාලට විහිළු කරන්නේ දැන් සමහර දාන වලට මමත් වඩන ගමේ ඉතින් හාමුදුරුගේ කෙට්ටු වෙලානේ මොකෝ කෙට්ටුනේ හාය මේ දෙලෝලු බෙදෙන උපාසකම්මගේ අහන කෙට්ටුණියයි කියලා ඉතින් ඒ කියන්නේ hina වෙලා යනවා ඉතින් මොනෝ කියන්නේ එහෙම තමයි හාමුදුරුනේ යන්නේ මොකක් අනේ මන්ද මට මතක නැහැ කියපු ජාති ආයේ දැන් මහත කෙනෙක් මහත් වෙලානේ දැන් හාමුදුරුන්ට තියෙන්නේ ලෝලු බාරගෙන දානවල නේද මෙයා මොකද කියන්නේ ආ මහත් වෙලානේ දැන් සැපයිනේ එම් මේව සුදුසු කතාවද පැවිද්දන්ට මොන නිකන් මනුස්සකව නිනා වෙන එක කමන්නේ දැන් මේ ගෑනුන්ට දාන බෙදන්නවත් දෙන්නේ නැහැ එතකොට මොකද්ද වෙන්නේ ශ්‍රද්ධාවෙන් පිරිනව කාමෙන් වැඩෙනව ශ්‍රද්ධාවෙන් එතකොට දන්න මේ හාමුදුරුව ගැන අපිට වීලු කරනවා අපිත් එක්ක අනවශ්‍ය කතා බහ යෙදෙන කෙනෙක් අපිටත් ඕන කතා බහ ඊට පස්සේ දැන් මං අහන්නේ දාන බෙදෙන දනත් ඔහොමනම් මේ කට්ටිය කතා කරන්නේ තනිගෙන් කොහොම කතා කරන්නේ නැද්ද එතකොට මොකද හිතා ගන්න හිත පැහැදෙනවා පැහැදෙන්නේ නැහැ ඒ නිසා මේ ආපු වැඩේ අමතක වෙන ඊට පස්සේ
ඔන්න ඔක තමයි ස්වභාව. ඒ නිසා ඒවට කැමති. අර සංවරව ඇස් යටහෙළු ඇස් ඇතුව දානි වන්දනන අකමැති. අපේ හාමුදුරුවන විහිළුවක් කර කර අර හාමුදුරුවනේ යන් රහත්නේ. බැලුවේවත්නේ අපි නෑ යන්නේ වැත්තවලනේ. දැන් ඒක නෙවෙයිද මේ කියන්නේ මේ කට්ටියත්? එදත් ඉල්ලුම වැඩිපුර තිබිල තියෙන කාටේ? ගුණවතුන්ට නෙවෙයි. හැණී වසන්න උන්ට. කුල දූෂකයන්ට. එනං දෙව්දත් හාමුදුරුව ගැන අපි දන්න ගුණහීනෙක්. වාග්යතුන් අතර විරුද්ධ හිටපු කෙනෙක්. එහෙව් කෙනාට මේ මිනිස්සු බහුතරය කිව්වා අපි මේ ලක්ෂයේ වටින සිවුර පූජ කරමු කියලා. දාණේ අවසානයේ මොකද උනේ ඇත්තටම? ලෙඩට දුකට හැම දෙයකටම ඉන්න හාමුදුරන්ට දෙන්න ඕන කියලා උපමාවකුත් කිව්වා. දිය පිරිච්ච මහා සැලිය වගේ හැම දිශෙම අපිට පිහිට වෙනවා. අරසන්න ඇසල සාරිපුත්‍රයන් වහන්සේලා ඒ ගොයම් පැහෙන කාල විතරක් එනවා අස්සනරන් යන්න. අන්න කවුද ඒ කතාව කිව්වේ? ගමේ මිනිස්සු කිව්වේ. ඒ අනුව මේ පිරිස වැඩි වුණා. දෙව්දත්ත හාමුදුරන්ට දිය යුතුයි කියලා. ඉතින් මේ සිවුර ලක්ෂයක් වටිනා සිවුර දෙව්දත්තරුන් වහන්සේටම දුන්නා. දෙව්දත්තරුන් වහන්සේ මොකද කරේ? සිවුරක් මහගෙන ඉරෙද්දී හැඳ පෙරවගෙන රෑ දවල් දෙකේ මිනිසුන්ට පේන්නේ එමෙතනම ඇවිදිනවා. දැන් ඇයි ලස්සයක් වටින සිවුරක් ලැබුණා කියන්නේ? පෙන්න පෙන්න යනවා. ඉතින් මේක මෙහෙම පෙන පෙරවනෝ යනවා. හරිද? වෙන දෙයක් නෑ වැඩ. දැන් ඉතින් මොකද වෙන්නේ? ඒ දුරු ගෑනු පිරින් මොකද මේ සෙල්ලම? මෙහෙම වැඩක් තිබේද? මහනුන්නාසලා රෑ දවල් නොතකා නොසිතා හිතුමනාපි කඩපිල් ගානේ හන්දි ගානේ මිනිස්සු හැදිරෙන තැන් වල ගමන් කෙරේද? අයියෝ මේ සිවුර මේ තැනට නුසුදුසිය. මේ මොහොත දුන්නේ උමතුෙන්ද? මේ සුදුසු මහගුණවතුන් අගසව සැරියොත් තෙරණුවන්ටේ මේ තරම් වටිනා සිවුරක් පෙරවිය යුත්තේ සැරියොත් හාමුදුරුවන් වහන්සේ වැනි මහගුණවත් වියයි. දේවදත්ත හාමුදුරුව පස්සට කොම්වා දැන් නම් එතරම් උසස් ගුණවතෙක් නොවේති. පස්සට කියන්නේ මේ පැත්තර නෙවෙයි, පසුවට. පසුවට කොහොම එද දැන් නම් ගුණවතෙක්? මේ කවුද මේ යාට සිවුරක් දුන්නේ? ඔළුව හොඳ නැති කෙනෙක් කියලා අර ගුණවත් මිනිස්සු කතා වුණා. කඩපිල් ගානේ දැන් මෙයා උදේ දවල් රැ හැම තැනම ඇවිදින මොකක් පෙන්නන්නේ? අර උච සිවුර පෙන්න පෙන්න යනවා. උජාරුවට ලක්ෂයක් නෙවෙයි සිවුරක්. කහවණු ලක්ෂයක් වටින සිවුරක් දීලා තියෙනවා. ඉතින් අනේ අර මිනිස්සු කෝ මේක හරියන්නේ නැහැ සරියුත් සායනාසට. හැබැයි දීලා තියෙන්නේ දෙව්දත් හාමුදුරන්ට. දෙව්දත් තෙරුවන්ගේ මේ සිවුර පෙරවීමේ මහ විහිළුවක් කිය. හොඳ එකක් හොඳ තැනක තැබිය යුතු නොවේද? වටින දෙයක් තියෙනවා. වටින තැනක දැන් මොකද සිංහ තෙල් දාන්නේ කොහෙද? රන්බඳුනේ. ඉතින් මේ වගේ මේ නොගැලපෙන කෙනෙක්ට ඇයි මේ සිවුර දුන්නේ කියලා තැන තැන කතා වුණා. ඉතින් රජගහනුවර හිටපු භික්ෂුන් වහන්සේලා සැවැත් නුවර දෙවුරම් වෙරට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ වදිනකොට සැප දුක් ඇහුවා. එතකොට ස්වාමීනි භාග්‍යවතුන් දෙව්දත්තරුන්න තමන් නුසුදුසු සිවුරක් ඇඳගෙන තැන තැන ගමන් බිමන් යනවා කියලා කිව්වා. මහණෙනි, දේවදත්ත තමන් නුසුදුසු සිවුර දරා සිටි අද පමණක් නොවේ, පෙරත් තමන්ට නුසුදුසු වස්ත්‍ර හැඳ පොරවා සිටියේ නිහඬ වුණා. ආන්නෙම නිහඬ වෙන වෙලාවට තමයි එක සයනාස කෙනෙක් යම් කිසි භික්ෂුව නැගිටලා ආරාධනා කරන්න ඕන. කව එහෙමනම් ස්වාමී භාග්‍යවතුන් අපිට නොපෙනනේ විස්තරය අපිට දේශනා කරන. ඒකට කියන ජාතක දේශනා. ඔන්න ජාතකයක්, ලස්සන ජාතකයක්. අහගන්නගෙන එකත් බරණැස් නුවර පෙර බ්‍රහ්මදත්තන රජක ඔන්නක ඇති ප්‍රශ්නයක් වෙයි අපිට. ඇයි හැමදාමයි බ්‍රහ්මදත්ත කියන්නේ ලහනවනේ? ඒකේ රජපරපුරේ නමම මොකද්ද? කවුරු රජ වුණත් නම තමයි බ්‍රහ්ම. එක්කෙනෙක් නෙවෙයි, ඔන්නේ ගොඩක්. බ්‍රහ්මදත්තල ගොඩක් හිටියා. නුවර ඇතුම් මරන්නෙක් වාසය කළා. ඇතුම් මරණ කෙනෙක්. ඔහු ඇතුම් මරමින් උන්ගේ දල, නියපොතු, කටු, අතුනුබහන්, මස් සමගෙන විකුණා ජීවිකාව කර. ඔක්කොම විකුණනවා කෑලි කෑලි වලට. දල විකුණනවා, දත් නියපොතු කපල විකුණනවා, බඩවැල් විකුණනවා, හම විකුණනවා. එදා එහි එක් වනයක දහස් ගණන් ඇතුන්ගෙන් පිරී පැවතුනේය. එහි ගොදුරු සොයා ඔබඹ හැසිරෙන ඇත්තූ එහිම විවේකයෙන් වැඩවසනා පසේ බුදු කෙනෙකු දැක එතනින් යන කල දණින් වැටි වැඳ යති. ඇත්තුන්ට බලන තේරිච්ච ගුණේ මේ වගේ සිවුරු දරන් ඉන්න පසේ බුදු කෙනෙක් හිටියා. උන්වහන්සේ දැකලා දහස් ගණන් ඇත්තු වැඳ වැඳ යනවා. දන ගහන වඳිනවා, දන ගහන. බලන්න සත්තුන්ට කොච්චර මේ ගුණ තේරිලා තියෙනවද එතකොට. ඉතින් දිනම් මේ ඇතුම් මරන්න බැලුවොත් ඇතුම් දණින් වැටි වැටි යන දැක්කා. මම මෙතෙක් දවස් ඇතුම් මරන්න ඉතා අමාරුවෙන් අපහසුවෙන්. දැන් ඉතින් ලේසි ක්‍රමයක් ලැබුණයි කිව්වා. එහා මෙහා යන මොවුන් පසේ බුදු කෙනෙක් දැක වඳිති එසේ කරන්නේ කුමක් නිසාදයි සිතන්නේ?
පසේ බුදුන් පෙර වූ සිවුර දෙක වඳිත්‍යයි සලකා. මේ වඳින්න එකත් එකට සිවුරට තමයි කියලා හිතලා, මමද සිවුරස් සොයාගෙන පොරවා ගන්න මිසිතා විල ළඟට ගියේ. ඒ විලේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ සිවුරු ගලව, දැන් මේ කාලේ බුද්ධෝත්පාදයද අබුද්ධෝත්පාදයක්ද? අබුද්ධෝත්පාද. මොකද අපිට පැහැදිලි පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. එතකොට ඒ වෙනි කාලෙක එක පසේ බුදු කෙනෙක් නෙවෙයි ඉන්නේ, සිය දහස් ගණන් ඉන්න සාමාන්‍ය. ඉතින් තව සාන්නාස කෙනෙක් පසේ බුදු කෙනෙක් නා පැම් පහස් වෙන සිවුරේ උඩ. මොකද කරේ? හොරා. හොරා මොකද කරේ? සිවුර ඉස්සුවා. උස්සල තමන් අඳගත්තා. සිවුරු හොරානේ. නම මොකද? සිවුරු හොරා. එහෙම කුරුල්ලෙක් කිනා අහලාදී? දැකලා නැහැ. ඔව් සිවුරු පාටයි. ඉන්නක සොරාගෙන ගොස් ඇතුන් යන එන මග ආයුධය පිටිපස්සට හංගගෙන උල් ආයුධයක් තියෙන සතක්ගෙන හිසේ පටන් සිවුර ලාගෙන ඉන්න දැන් ඔළුවත් එක වහගෙන ඉන්නේ කොණ්ඩේ හවුරන්නේ නැත්තම් ඇත් වෙනදාම එතන යන්නේ ඔළුවේ සිට සිවුරු පොරවාගෙන සිටින හස්තිගාතක දැක පසේ බුදු කෙනෙක්යි වනයි සිතා අර කවුද කියලා හිතා ගන්න තරම් නුවර නැහැනේ ඇතුන්ට සිවුර දැක්කම එතකොට පසේ බුදු කෙනෙක් කියලා දනග ගහ වඳිනවා අන්තිමටම යන ඇතාට ගහලා ඔළුවට ඇනලා මරලා අලිය වැඩි ටික් කරගෙන ගියා හැමදා. ඔහම කල් යනකොට ඇත් පිරිස අඩු වෙන්න ගත්තා. ඒකේ නායකයා වෙලා ඉපදිලා හිටියේ අපේ මහබෝසතාණන් වහන්සේ. දැන් ඇත්වල එන්න එන්න අඩු වෙන්න ගත්තා. ඉතින් කල්යත්‍ය සිය පිරිසේ පිරිහිම දුටු ඇත් රජ මේ පිරිහිමට යම් හේතුවක් තිබිය යුතුයයි සිතා මේ සිවුරු කරලා හුන්නේ හස්තිගාතක වහා සීර නැංගේ එක මිනිස්සේ සිවුරක් දරන් ඉන්න පේනවා. දැක්ක මතකට ආවා. යා තමයි මේ අනතුර. ඔහු ගැන සිතා සැකකොට සියලු ඇතුන් ඉදිරියෙන් යවා තමන් පස්සුපස්සෙන් ගියා එදා. නන්න නායකයාගේ ස්වභාවය. අනිත් අර තමන්ගේ පිරිස ආරක්ෂිත යවල තමන් පස්සෙන් ගියා. තේරුණා? යුද්ධයක්ම නායකයා පැනලා යන්නේ නැහනේ. යුද්ධෙට මුහුණ දෙන්න ඕන. තමන්ගේ පිරිස ගලව ගන්නට ඕන. ඉතින් එදින ඔහු වෙනදාමෙන් ඇතුන් තමන්ට වැඳ ඉදිරියට ගිය කල්ලි සිවුර අකුල පැත්තකින් තියලා දැන් එනක වදිනන් අවිතරේ තියන් හිටියේ සිවුර ගලවල පැත්තකින් තියලා අකුලලා එකරියන්නම අරියන් එකමාරක් දිග මේ අර ආයුධය අරගෙන ඇතරජු දමා ගැහුවා ඇතා පස්සට පැන්නා මෙතෙක් ඇතුන් මැරුවේ මූයයි කියලා අල්ලගත්තා බඩමැදින් හොඬ වැලින් අල්ලගත්තා හරි කියන්නේ එකපාඩ අල්ලගත්තේ නෑ මෙයා ගහන්න පයනකොට ගහකට මුවා වුණා මු ගසස් සම ගල්ලා බිම ගසන්නේ මේ සිතුව ඇත්තේ මේ වෙලේ ඌ දික් කළ සිවුර සලුව දැක මොකක්ද දැක්කේ සිවුරු රෙද්ද දික් කරා ඒ කියන්නේ බය වෙච්ච පාර දැන් හිතුවා සිවුර දැක්කොත් බේරෙන්න පුළුවන් කියලා සිවුර දික් කරා මූට මම කිපුණෙන් නම් දහස් ගණන් බුදුපසේ බුදු මහරහතුන් ඇඟලන මේ චීවරයටත් මං කිපුණා වෙනවා ඒ නිසා මේ සිවුරට අගෞරව කරන්න හොඳ නෑ බලන්න මේ සතෙක්ව ගරු කළානේ අච්චර නුගුණ තියෙන මිනිස්සෙක් අතේ තිබිච්ච සිවුර නිසා එයා බේරුණා තරහ ඉවසලා තට නොසුදුසිය පහව ගිය කෙලෙස් ඇත්තවන සුදුසු සිවුරක් ඇඳ පුරවත් ආවිසින් මේ කරන ලද්දේ බලගතු පාපේක දැම්මේ භාග්‍යතුන් වහන්සේ වදාළ අනික් කසාව කාසාවන් ගාතාව මේ හස්තියා එදා කියලා තියෙනවා කවුද මේ හස්ති රාජය අපගේ භාග්‍යතුන් වහන්සේ පෙර ත්‍රයාගේ භාෂාවෙන් එයා මේක කියලා තියෙනවා. මේක තේරුම ඇතු අර්ථය කියලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය දමනයක් නැති ඇත්ත කියන්නේ නැති බොරුම කියන සීලයක් නැති කෙලෙස් කසට පිරලා තියෙන කෙනෙක්ට මේ කසාවත කියන්නේ මොකද්ද? කාසාය වස්ත්‍රය කහපාට එකද? නෑ කසට පෙව් වස්ත්‍රය. කසට මොනයි කසට? පාඩු. පාඩු පෙව් සිවුර. සුදු පාට රෙද්දකට පාඩු ගැහුවම රතු පාට වගේ තද පාටක් එනවා. ඔය ඉතින් අර අපි ගන්නෙ කොස් පඬු කොස් නම් කහ පාටයි කුඹුක් පොතු වගේ වරගෙන තම්බල ගත්තම ඕන જાතියක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මුකුම්ම නැත්තම් තේ කොළ වුණත් පුළුවන් ඒත් කොළ වර්ගයන්නේ කොළවල කහට හොඳට පෙරලා අරගෙන විවුරට ගැහුවම හොඳට පඬු වදිනවා පඬු කියන්නේ කසට මොකක් හරි කහට තේත් කහටනේ අපි පාට ගන්නවල නම් තියෙන සිවුරට ප්‍රශ්නයක් නැහැ කැප කරන්න තමයි අපි මේක ආරණ්‍යවල කරනවා හැම ආරණ්‍යකම අපේ කරනවා මේක. මොකද කරන්නේ? ඒ තියෙන සිවුර අරගෙන අර පඩු වතුරක පොවලා ගන්නවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පඩු ගඳ ගස්වන්න. එතකොට සත්තු උනත් එන්නේ නැහැ. එතකොට ඒක චීවරේ කැපයි කියලා කියනවා. ආයක කරගන්න.
ඔකටද කසාවත ගැන ගොඩක් අයම කසාවත කියලා කිවි කාසාවස් එන කහපාට වෙන. ඊපස් තමයි කහපාට සිවුරු පුරවන්න පටන් ගත්තා. දැන් නැතුක. තමාට බුදුරජාමහාසයට පුරවන්නේ මොන සිවුරේ? කහපාට එක. මොන විහාරස්ථාන වල එහෙමයි කරා අතීතයේ ගොඩක් ඔය පන්සල් වල තියෙන කහපාට සිවුරුනේ. දැන් පෙරවන්නෙත් ඒක. නමුත් කැපවස්ත්‍රය මොකද්ද? කහ රතු කළු තුන් පාටම මිශ්‍ර වෙච්ච පාටක් නම් ඊටා යෝග්‍යයි කියනවා. හරි එහෙනම් මෙයා දරුවේ සුදුසු වස්ත්‍රද? එදත් නෑ. එදා මේ හස්තිඝාතකයා තමයි දෙව්දත් තෙරුන් වහන්සේ. ඒ අත් නායකයා ලෞතුරා බුදු අපගේ බුදුරජාණන් වහන්සේ. එතන මේ ගාථා දෙක නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මෙතෙන්දී අපි නැවත මතක් කරොත් අනික්කසාවෝ කාසාවං යෝවත්තං පරිදහෙස්සති අපේතෝ ධම්ම සච්චේන නසෝ කාසාව මරහති යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතු උපේතෝ ධම්ම සච්චේන සවේ කාසාව මරහති. මතකයි තේරුම්? යම් කෙස රාග ද්වේෂම කෙලෙස් කසට තියෙනවා. එයාට ඉන්ද්‍රිය දමන්නේ නැහැ. අර ඊයේ කියලා දුන්න ඉන්ද්‍රිය දමන්නේ ඇස කරණාසයෙන් කෙලෙස් හට ගන්න නැති වෙන්නේ වැඩ කරන එක ඒක නැහැ. එයා කෙලෙස් හට ගන්නම ඇස කරණාසය පාවිච්චි කරනවා. අපේතෝ ධම්ම සච්චේන සත්‍ය ඉන්ද්‍රිය දමන්නේ නැහැ. සත්‍ය කියන්නේ ඇත්ත කියන්නේම නැහැ. මොනවා කියන්නේ? බොරුමයි කියන්නේ. අපි කියන එක අනිත් පැත්ත. අපේ තේමා පාඩේ නම් බොරු කියන්නේම නැහැනේ. දැන් මේක කියන්නේ ඇත්ත කියන්නේම නැහැ. කිව්වොත් කියන්නේ බොරුවක්. එයා ඇත්ත කිව්වොත් පුදුම. ඇත්තත් කියනවද එයා? අපි නම් දන්නේ නැහැ මොනවා කියනවා කියලා. එයා බොරුමයි කියන්නේ. එතකොට එයාට අපි අපේ ගම්වල කියන පච මොනවා? පච. පච කියලා නම දාන පිටිපස්සට. හරිද? එහෙම තියෙනවා දැන්. ඒ වගේට අහු වුණොත් මොකද වෙන්නේ? කෙස් ගහෙන් ගහ ගලවනවා. ඇයි? මිනිස්සුන් රවට්ටන්න පුළුවන්. බොරුම කියනවා. නම් කියන්නේ නැහැ මොකෝ ඉතරි දෙනවනේ. ඉතින් ඕන කෙනෙක් නම දා ගන්න පුළුවන්. තමන්ගේ නම උඩට දානවා පච. හරිද? තමන් බොරු කියනවා නම් අන්න දා ගන්නවා. විශේෂණ පදේ. ඒ ගම්වල එහෙම ඉන්නවා. අපේ ගමෙත් හිටියා. හරිද? ඒක කියන්න හොඳ නැහැ. වස බණ්ඩට අහුනොත් දැන් මට මම දැක්කනේ වඳින්නේ නැහැ ඊට පස්සේ. හරි කියලා. පච කියන එක කොහමද හොඳ නැහැ. ඒ නිසා යාව ඕනේ. අපේ ගමේ කට්ටිය මාත් තරහ වෙනවනේ. නොහෙල ගම්වල දැතිනේ. හරි එන කෙලෙස් කසර සහිත කෙනෙක් යා ඇත්ත කියන්නේ නැති කෙනෙක් යා බොරු කියන කෙනෙක් යා ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනෙක් අර දෙව්දත් තෙරුණා ඔය කියලා ගම්කෝ අපි සිවුරු උස්සගෙන කෑක ගහයි ගමේ ඉවරිය විදින කෙනෙක් එයාට මේ රාහතුන් වහන්සේලගේ චීවරය සුදුසු නෑ කියලා අමුතුවෙන් අටුවා ටීකා වුණද පේනවනේ ඕනේ සුදුසු නැත අනිත් පැත්ත කෙලෙස් කසර නැ රාග දේශම නැති කරපු කෙනෙක් ඉන්ද්‍රිය දමණයෙන් යුක්තයි. ඇත්තමයි කියන්නේ. බොරු කියන්නේ නැහැ. අර ගැනි පැත්ත. එයාට කසාවත කවුරු වගේ? සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා වගේ. මේකේ තරකෝගේ අටුවාව ලොකු විස්තරයක් කරලා තියෙනවා. ඉතින් මම දැන් වෙලාවනේ අපි ඒකට ඒක කරන්න ගියොත් මම අද දවස් මදි වෙන නිසා පොඩි කතාවක් වෙන කියන එක පොඩ්ඩක් කියලා ඉන්න. මේ ඉන්ද්‍රිය දමණය ගැන මේ කියන්නේ. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වලට ඇලීමේ දෝෂය කියන කතාවක් තියෙනවා. වඳුරන් මරන්නෙකු වඳුරන් මරන්නට ලෑල්ලක ලාටුගා වඳුරන් යණේන තැනක තැබූ විට එහි පෙමිනියා වූ වඳුරෙක් ඒ කිමැයි පිරික්සන්නට එහි අත තබන්නේ. එවිට ඌගේ අත එහි ඇලෙන්නේ. එය බේරා ගන්නට සිතා අනික් අත තබන්නේ. එයද ඇලුණු විට ඌ දෑත බේරා ගන්නට එක පයක් එහි තබන්නේ. එයද ඇලී ගිය විට දෑත හා පය හා ගලවා ගන්නට සිතා දෙවන පාදයේ තබන්නේ. එතකොට අත් දෙකයි කකුල් හතරම ඇල්ලා. මෙසේ දෑත් දෙක ඇලී ගිය කලී වඳුරා අත්පාස අතර ගලවා ගන්නට සිතා මූණ තබා තද කරයි. එතන මොකද වෙන්නේ? මූණත් ඇලෙනවා. එහෙම පහෙන් ඇලුනට පස්සේ වඳුරා අල්ලන වැද්ද ඇවිල්ලා වඳුරා මරාගෙන යනවා. අනේ වගේ මේ සත්වයා රූපෙට ඇලෙනවා, ශබ්දෙන් ඇලෙනවා, ගඳෙන් රසෙන් පහසෙන් ඇලිලා මාරයාට අහු වෙලා තමයි මේ ඉන්නේ. හරියට වඳුරා අර කොටස් පහෙන් මැරුණා වගේ නම් ඉන්ද්‍රිය දමනය කියන එකදී අපි තේරුම් ගන්න ඕනේ මේ ආයතන වලදී පුළුවන් තරම් සිහිය පවත්වා රූපයේ කිරවද ශබ්ද පිළිබඳුනක් අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව ප්‍රවේසම් වීමයි අවශ්‍ය වෙන්නේ.
එනම් මේ වගේ බොහොම දැක්කම අපිට පේනවා මේ ස්වාමීන් වහන්සේ බොහොම ප්‍රසාද බහුලයි, ආකල්ප සංකල්පෙන් යුක්තයි, ශ්‍රමණ සාරූපෙන් යුක්තයි. කතා කරන්නේ සංවර වචන, විහිළු තහළු වැඩිය කරන්නේ නැහැ, ඇවිදින්නේ සංවරව. ඒක අපි අමතේ මවල දෙන්න ඕනේ. අපිට එහෙම ස්වාමීන් වහන්සේලා පේනවා, දැක්කම තේරුම් ගන්න පුළුවන්. මෑණි කෙනෙක් දැක්කම තේරෙනවා මෙයා හොඳ කෙනෙක්. කොහොමද තේරුම් ගන්නේ? කතා වෙනුයි ගමනින් බිමනේ. ගොඩක් ලොකු දේවල් හොයන්න බෑනේ අපිට හිත ගැන. නමුත් අර ඇතුලේ තියෙන එක පිටින් පේනවා වගේ මාය ඡායා මාත්‍රයක් පෙන්눔 කරනවා ඒ භික්ෂුවගේ හැසිරීම. කතා වචන නිතර ඕනට වඩා නිතර විහිළු කරනවන අසංවරයි. ඔය හදිස්සියට ඉතින් මම වගේ බණක් කියනකොට විහිළුවක් කරාට කමන්නේ නැහැ. කට්ටිය නිඳ වගේ යනකොට. නිතර ඒ නිතරම නැහනේ. නිතරම කරන්නේ. එතකොටත් ඉතින් ගණන් ගන්න නැහැ. ඒ නිසා මමත් දැන් විහිළු කරන්නේ නැtei කියලා හිතාගෙන ඉන්නේ. ඒ තිටපුවා වෙන විහිළුවක් එනවා. අදිෂ්ඨාන කරගෙන එනවා ධර්මාසනයට. මග දිනන එකක්. ඇයි එන්නේ? ආචිරල් නිදි ගිරවනකොට එනවා විහිළු ටක් ගන්න. හිතලා නෙවෙයි හොඳ මේක ඉබේ එනවා පුරුදු වෙලා තියෙන. එරණ ප්‍රතිභාව. ඉබේට මේ ගලාගෙන එනවා. ඒ නිසා ඒවට මේ අමනාප වෙන්න ඕනේ නැහැ. මේ මා වෙනුවෙන් නෙවෙයි මේවා කියන්නේ, ඔබ වෙනුවෙන්. මට ඉතින් විහිළු කරන්න දෙයක් නැහැ. මට පොත බලන් කුටියටලා ඉන්න බැරිය. කාටවත් කිය කී ඉන්නනේ මේවා. මට හොඳට බලා ගන්න පුළුවන්. අකුරු පුළුවන් මට. මේ අපේ ඉන්න විශේෂයෙන් අපේ මේ පැවිදි පිරිසට අනුග්‍රහ වෙන නිසා මම මේ දේශනාව හැමදාම රැයට පවත්වන්නේ. ඒක අතිරේක ලාභ වශයෙන් දුර ඉන්න ඇයටත් මේක අහන්න දැන් මේ මොහොතේම ලැබෙනවා. ඒකට සතුටුනේ දෙගොල්ලොන්ටම. ඒතර ඒ සම්බන්ධලා ඉන්න ඇත් අපිත් එක සිතින් කයින් සම්බන්ධ වෙනවා. අපිත් මෙහි ඉඳන් කයෙන් කොහොමත් සම්බන්ධයි. එහෙනම් මේ විදියට තේරුම් ගන්න. ඒතර මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය හැමදිස්සෙම නිවීම පිණිසයි. ඇලීම් පිණිස නෙවෙයි. අත්හැරීමටමයි තියෙන්නේ. සභාගතුන් වහන්සේ නිවන පිණිස වදාළ දහමක් අද අපිට හම් වෙලා තියෙන ලාවක අපිට දැන් සිවුරකුත් ලැබිලා තියෙනවා. අපි බලන්න ඕන අරකෝ වගේ අපි මේ සිවුරට ටිකක් හරි සුදුසුද, අපිට පුළුවන් ද ඇත්ත කතා කරන්න, අපිට බොරු නොකිය ඉන්න පුළුවන්, පුළුවන් ද ඇස කරනාසේ පොඩ්ඩක් සංවර කරගන්න. කලින්ට වඩා ගෙදරදී වඩා ගෙදර ඉන්න කට්ටිය අසංවරයිනේ. එයාලා ඉන්ද්‍රිය සංවර කරන්නේ නෑනේ. එයාලා විනෝද චාරිකා යනවා, මුහුදු වෙරළට යනවා, මල් උයන් වෙත යනවා, බෙර ගහන, රබන් ගහන, සින්දු කියනවා, විහිළු කරනවා, කුණු හරපත් කියනවා. පැවිද්ද එහෙමයි නෑ. පැවිද්ද යන යන තැන බොහොම සංවරව තමයි වාසය කරන්න ඕනේ. දැන් ගිහියන් සම ගැනීම වසන් නෑ. ගොඩක් වෙලාවට අඩුවෙන් වසන්න ඕනේ. ගිහිය අයත් එක්ක වසන්න ගියා අපේ ගුණත් නැති වෙනවා. පිරිහෙන. දැන් වැඩිපුර ඇලී වසන්න ගියා එයාලා අපි ගණන් ගන්නෑ. ආයේ අපේ හාමුදුරුවනේ ගාණක් නෑ. ඉතින් අපිත් එකයි, අත් එකයි, උලත් එකයි, පිලත් එකයි කියලා ඔන්න ඔය සතුටින් ඉන්නවනේ සමාදානේ. කරටත් අද්දා ගන්නට පුළුවන් ගිහිය අය. පැවිද්දොන්ට දැකලානේ අපේ මේ ගමේ පන්සලේ හඳුරු කෙරේ අකොල්ලෝ කොහමද වරෙන් කියලා ගෙලින්ම දාන කරට මත දාලා ඇදගෙන යනවා. ඒක කොල්ලේ දැක ගමන් ආයේ යාළුකම ඇති වෙනවා. එතකොට ඒක සුදුසුද? සුදුසු නෑ. තමාර පන්සලට ගියා බිම් වාඩි හඳා ආ බිම් වාඩි වෙන්නේ මේ පුටු තියෙන කියලා. තමන් ඉන්න පුටු හැරි දායකයව වාඩි කරගන්න. ඒ තරම් ආදරේ. ඒ නිසා ඒකට කියන්නේ අපි අපේ තත්ත්වය දැනගන්න ඕන. මේ ගිහි අය ඉස්සරහා නැමෙන්න ඕනේ නැ උනට වඩා. දෙනවනම් දෙයි නැත්තම් යයි. මොකටේ? අපි මො රජ වෙන්න ආවේ නැහනේ. අපිට මේ හැමදේම කරන්නේ නිවන් දකින්න. පින් කරගන්න. තවත් අයට පින් රැස් කරගන්න අවස්ථාව මේ දීලා තියෙන. පුණ්‍ය භූමියක් හදලා. ඉතින් දෙන්න බැරි නම් වඳින්න ඕනේ නැ. එකපාරයි කතා කරන්නේ. ආයි බැරි නම් පාඩුවේ ඉන්නවා. සමහර අය කටවරද්ද කරනවා. අනේ අපිටත් කියන්න පින්කමක් තියෙන. අපි දෙන්නම් කියලා. ඉතින් කිව්වර පස්සේ ආයි නැහැ. දුරකතනටවත් මේ කතා කරන්න ඊට පස්සේ අම්මෝ ඔන්න කෝල් එකක් එනවා විහෙරගලින් එන්නේ බඩේලියක් යනවා ඒකෙනකොට. ඒ තරම් අමාරු. ඒසෙ එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් බැරි නම් කියන්න අනේ සන්න. අපි කිව්වා තමයි කට වැරදුනා තමයි. වරද මගේ සමා වෙන්න දෙන්න විදියක් නෑ. කලින් දෙන්නම්කෝ පස්සේ දුන්නේ නෑ. එතකොට තමයි අර බඳින්න කියලා කසාද කැඩෙන්නේ. දෙන්නම් කියලා ඉඳලා දෙන්න ඇති වුණාම මනමාලි පැනලා යනවා. මනමාලියා යන කෝට්ටේ මැදගෙන උදට හරි ගෙහෙල යනවා මේ මනමාලි බලන්න. මනමාලි පැනලා ගිහිල්ලා. ඇයි සසරෙදි දෙන්නම් කියලා පොරොන්දු වෙලා දේවල් මහා සංඝයාට දීලා නැහැ. සතුටුයි? සතුටු වෙන්න එපා මං කියේ වෙච්චද? සමහරට එහෙම වෙනවා නේ. අහලා නැත්? බයිබලෝ කියන්නේ අහලා තියෙනවනේ. දැකලා නැහැ නේ අහලා තියෙන. එතන. එහෙම වෙලා නැහැ නේ මැනියන්ට. මේ වෙලා ඒ නිසා එහෙම පොළු තියන්නේ ඇයි කට්ටිය අපිට? අපිත් පොළු තියලා. නිකයි සේරණේ වෙතිලා තියෙන. බුදුපසේ බුදු මහරහතුන්ට පොළු තියලා තියෙන.
ඒ කොහේ ගියත් පුවක් ගහේ නැගත් දෙබලක් හිටනවා ඒ කට්ටියට. කිසි වැඩක් හරියන්නේ. ඊට පස්සේ සෙත් කවි කියනවා, නූල් පන් නූල් බන්ධනවා, හරියට කරන ගුරුකම්. ඇයි මේ තියෙන ප්‍රශ්න වලින් නිදහස්. එනිසා මම කියන සතුටින් ඉන්න, හෙට මැරේද දන්නෙත් නෑ. හෙට පණ ගියොත් කරන්න දෙයක්. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාළ දුකසේ යන නිවන් මඟ නෙවෙයි, බොහොම සතුටින්. මොකද ඒකේ වචනේ හැමදාම මම කියන සන්තුට්ටි පරමන්දන. හිනා වෙන්න තමයි දිර තියෙන්නේ. හැබැයි මෙහෙමයි, තැන නොතන බලලා හොඳේ. දැන් දාන කියන දායකයෝ හරි මේ කට්ටිය කොක්කන්ලා සිනාසෙසි ඉන්නවා. ඊළඟ අවුරුද්ද දාන්නේ නැති වෙනවා. ඒ නිසා හිනා වෙන්න තැන තැන බලලා අර ඈත කුටි වලටකින් ඕන තරම් හිනා වෙන්න අපිට කමන්නේ. මේ දානශාලාවට මීයට බිම්බ වගේ ඉන්න ඕන. ඇයි මෙතෙන්ට තමයි හැම හෙනේම පහත් වෙන තැන. හොඳ කට්ටියත් පහත් වෙනවා. උස්සන් යන අයත් මෙතෙන්ටමයි එන්නේ. අපිව ගෙනලා වඩම්මල යන අයත් මෙතෙන්ටමයි එන්නේ. කවුද දන්නේ උස්සන් යන එනවද දන්නේ නැහැ. මොන හරි දීලා යන්නේ. දැන් සමහර එදා මේ සලාක් ගෙනා මම බයලා උස්සන් යනවිල්ලයි කියලා. සලාක ගෙනත් තියෙන මම බලන කවුද බලන කවුද කොහේද කොහේද බලන කුලියා පිටිය පැත්තෙන් දන්නේ නැහැ. මොරටුවෙන් දන්නේ නැහැ. මොකද හැම පැත්තෙම ආපු කට්ටිය ඉන්නවද දැන්? අපි දන්නේ බලාපන් බෝඩ් එකේ මොකද්ද මේ වාහනේ මොන අකුරුත් තියෙන්නේ බලාපන්. බලනකොට SP ආ දකුණු පළාත. එහෙනම් බය වෙන්න හේතුවක් හේතුවක් නැහැ. ඉතින් අපි දැන් බයෙන් ඉන්න නිතරම මොකද්ද වෙන්න යන්නේ දැන් මේ තව ඊළඟ මොහොතේ මොනව වෙයිද දන්නේ. වෑන් එකක් නම් ආවා. මේ ගෑනු ටික උස්සන් යයිද දන්නේ නැහැ. හරි භයානක තත්යකට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා මෙතන ඉන්නකොට හරි සංවරව ඉන්න. මොකද පැහැදෙන්නත් පුළුවන් අපි ගැන. අපහැදෙන්නත් පුළුවන්. අපහැදුනොත් ඔහෙලට බත් නැති වෙනවා. මට කරන්න දෙයක්. ලැබිච්ච බත් ටික මේ ලොකු සන්නසල අදලා තිබු දාන ටිකව රැක ගන්න විදිහට වැඩ කරන්න. ඒත් ඒවත් නැති වෙයි. එහෙනම් ඒක කපටිකමක් නෙවෙයි. තන තන නොතන බලා සතුටු වෙන්න. සන්තුට්ටි පරමන්දනම් බව ඇත්ත. ඒ කියන්නේ හිනා වෙන එකම නෙවෙයි සතුට කියන්නේ. අවබෝධයෙන් ජීවත් වෙන්න එපා. නැත්නම් පිස්සු වගේ හිනා වෙලා හරියන්නේ නැහැ. හැම එකටම හිනා වෙනකොට පිස්සුනේ. නේ? අංගොඩ ගියාන් පස්සේ ඉන්න මිනිස්සු හිනා වෙන්නේ නැද්ද? හොඳ දේටත් හිනා වෙනවා. නරක දේටත් හිනා වෙනවා. තනියෙනුත් හිනා වෙනවා. එතකොට අපි ඕන කෙනෙක් අහනවා මොකෝ පිස්සුද තනියෙන් හිනා වෙන්නේ? අහන්නේ නැද්ද? අහනවා. තනියෙන් හිනා වෙන්න කරුණක් ඇතිකල්ලි පමණක් සින බැ කියන සිනා නොමසෙන් දසන් දක්වා මනමාලියුන්ට කියන්නේ. වැඩි කට පේනල හිනා වෙන්න යන්න එපා. දක් ටික ලස්සන නම් කමන්නේ පෙන්නුවට. ඔය පණුව කාපු එහෙම තිබුණොත් පේනවා. කසාදිර කලින් ඕ පෙන්නන්නොද? නෑ. මංගල රාත්‍රියෙන් පස්සේ මොනවද දැක්කත් කමන්නේ. එතකන් රැක ගන්න එපා මනමාලි. නේ? දත් නෑ සමහර ගෑනු අය කට ඇතුලේ දත් නෑ. හක්කේ දත් ගලවගෙන. ඉතින් ඕක දැක්කොත් මනමාලිය පැනලා දුවනවනේ. මේ ගෑන්ට ආච්චි කෙනෙක් වගේ දතක්වත් දත් නෑ. දත් නැහැ. ඒ වගේ තියෙනවා. ඒ නිසා හිනා වෙන්නේ පරිස්සමෙන්. වැඩි හයියෙන් හිනා වෙන්න එපා. අපිට හිනාව සතුටක් වුණාට අහන් ඉන්න කෙනාට සමහරට තරහ යන්නත් එහෙම ප්‍රශ්න අපිට පහුගිය කාලේ අත්දැකනේ අපි. හිනා වෙනකොට කැමති නැති අයත් ඉන්නවා. ඒත් ඒ කට්ටිය යනකොට යන කල් හිනා වෙන්න එපා. පහුනේ. ඒත් ඉතින් මට තමයි ඔය ගෑනු ඔය හිනා වෙන්නේ කියලා ආයි හැරිලෙනවා දීපු ගමන. ඊට පස්සේ ඇයි මට දිනා වුනේ? නෑ නෑ පින්වත් මෙහෙන්න අපි මේ හිනා වුණේ අපිටමයි. අපි අපිටම සිනාසුණා. ඉතින් පොඩ්ඩක් නේද? හිනා වුණොත් හිනා වෙලා දැන් බලන්න හිනා වුණත් දැන් හතුරට හිනා නැගත් එක එක වර්ග හිනා තියෙනවනේ. අපි කියන ලැජ්ජ කරන්න හිනා වුණා. එහෙමත් වෙනවා. මූණට හිනා වෙනවා. ඒ වගේ ඉන්නව නේද? මූණිච්චාවට. ඇත්තට හිනා වෙනකොට හිනා වෙනයි බොරුවට හිනා වෙනකොට. කියන්නේ අඬන්න බැරි කමට හිනා වෙන කට්ටියත් ඉන්න. දැන් මේ සෙනසුනක ඉඳන් බණ භාවනා කරන මේ කට්ටිය එහෙම නෙවෙයි hina වෙන්න ඕන. හරිම සතුටින් අවංකව. හරි එනද hina වුණ ඇතිනේ. නැහ හෙට දේශනාවට අපි හැරෙනවා. අද අට කතා බොහෝ තියෙන විස්තර මේ වචනෙන් වචන විස්තර කරලා තියෙනවා. මම දන්න මේක කියන ගත්තොත් කට්ටිය නිදා ගන්න ඉක්මනට. සර් 9ට නිදා ගන්න තියෙන එක 8:25 නිදි කරන්න ඕනේ නෑනේ. නා. වෙලා ගිහින් නිදා ගන්න. දැන් එහෙනම් අදට දේශනාව සමාප්ත කරනවා. අපි නැවත මාතෘකාවට එනවා. ඉන්ද්‍රිය දමනයක් නැති ඇත්ත කියන්නේ නැති කෙලෙස් පිරිච්ච කෙනෙක් සිවුරක් පෙරවුවා කියලා ඒක යාට ගැලපෙන්නේ නෑ. හරියට දෙව්දත්තරුන්ට ලක්ෂයක් වන්න සිවුරක් දුන්නට ඒ මිනිස්සු සතුටු වුණේ නෑ. යා හැමතැනම ඇවිද සිවුර පෙන්න. හැබැයි සාරිපුත්ත මහමුගලන් සරණසල වගේ සංවරශීලී උතුමනේ කෙලෙස් නැති ඉන්ද්‍රිය සංවරයේ තියෙන අය දොඩගත්තොත් එහෙම ඇත්ත කියන අය එයාලට මේ සිවුර ඉතාම යෝග්‍යයි. ඒ වගේම අර ගමන බිමනේ සංවර, කතා බහ සංවර. අද ස්වයන්නාසිනේ ගැඩිය අපේ සංඝ සභාවේ සභාපති ස්වයන්නාසි වැඩි අපි මෙහෙට අපිව බලලා යන්න. නිකන් මේ බලලා යන්න කියන්නේ.
වහන්සේ පොතක්කම තුලයි කරන් යන්නත් එකාවේ. නමුත් හරිම සංවරයිනේ. ඒ වැඩි හිටියා. ඔච්චරවත්. ඒ කියන්නේ කතා කරත් හිත නිවෙන ඕනේ වගේ වැඩි හිටියෙක් එක්ක. වචන සංවරය. දැන් මේ අපේ ආයුෂ්මතුල්ලත් ඒක කතා කරා එක නමක් එක දුක ගැන කතා කරේ. නේ? පැවිදි වෙච්ච එක හොඳයි කියලා කතා කරේ. වයසට ගිහලා පැවිදුණා වැඩක් නැහැ කියලා කිව්වේ නැහැ. උනාදල මේ තරුණ කාලේ මහන්ලා දැන් වයසට ගිහුවත් අය උතුමන්. අපි එන උතුම් බව සලකන්න ඕනේ ඉන්න තැනේ පන්සලේද ආරණ්‍යද කියන එක නෙවෙයි උතුම්. ඒ ස්වයන්නාස්ස හැසිරෙන විදිය. විහාරෙ වෙන්න පුළුවන් හරි සංවරයිනේ. දෙවර පෙරවලා ඇවිල්ලා මෙතන බොහොම ගෞරවයෙන් වැඩ ඉඳලා කතා කරලා ධර්මානුකූලව වැඩියා. ආන්න එකට කියන ශ්‍රමණාකල්පය. මොකද ඒකට කියන්නේ? ශ්‍රමණාරු ආකල්ප ශ්‍රමණ සාරූපයෙන් යුක්තයි. දුටුවන් පැහැදෙනවා. ආන්න එහෙම තමයි ඉන්න කෙනට තමයි මේ සිවුර ඉතාවත් එයාගෙන් තමයි සාසනේ බබලන්නේ. සිවුර බබලන වෙන කෙනෙක්ගේ. අර සිවුරු කැහිපට ගහන් කෑ ගහන අයගේ. කඳුළු ගෑස් කන අයගේ. මේ බැබලනවායි. සිවුරට නින්දා පොලිසියෙන් තල්ලු කරන් යන්නේ. ඇයි? අනවශ්‍ය ඇඳුමක් නැත්නම් අනවශ්‍ය තැනකට ගීන්තිය. එක්කෝක තාවකාලික ගලවලා යන්න පුළුවන් නම් ඇඳුම් තියෙන කඩේ ඕන තරම් ඇඳගෙන යන එකයි ඇත්තේ. ඇයි ඕක අරන් යන්නේ? ගහන්නේ නැහැ ලිතන් ඉන්න ඕක නැන් ගැද දෙනවා පාර. ඕකුන්ට මුලින්ම ගහපන් කියලා රජෙන් කියනවා. ඉතින් ගහනවා. එතකොට සිවුරට අත තියලා මේ මිනිස්සුත් පව පුරව ගන්නවා. මෙයාලත් කාලකන්ණි බවට පත් වෙනවා. ආන නිසා අපි යෝජනා කරන වෙනි තැන් වලට යද්දී සුදුසු ඇඳුමක් කින් සැරසී යන්න. යුද්ධෙට නම් යුද ඇඳුමෙන් යන්න. නේද? පැවිද්දෙක් නම් බණ භාවනාවට තමයි යන්න ඕනේ. ආන බලන්න. එහෙනම් සිවුරට නොගැලපෙන සිවුරු දරනකොට සිවුරට පවා නින්දාවක්. බුදුපසේ බුදු මහරහතුන්ට පවා නින්දාවක්. අර හස්තිරාජා චීවරය අතේ තිබුණ නිසා ගැහුවේ නැහැ. ඒ තරම් ගරු කළානේ. එහෙනම් අද මිනිස්සුන්ට ඒ ගෞරවය තියෙනවද? නෑ දැන්. දැන් නෑ. නමුත් ඒක හිතාගන්න ඒ දරා ඉන්න මිනිස්සු මොන වැරද්ද කළත් දරන් ඉන්නේ මොකද්ද? සිවුරක් නිසා ඒකටවත් ගරු කරන්න කියලා ගම්වල කතාවක් තියෙන එක කියන්නේ මෙහෙමනේ. අපි සිවුරට තමයි ගරු කරන්නේ. අපි වෙන මොකට ගහන්නේ නෑ සිවුරක් ඇඳ ඉන්න කෙනෙක්ට. ගලවල තමයි ගහන්නේ. ගහන්න ඕන නම් මොකද කරන්න ඕන? කට්ටිය වට කළා සිවුරුත් ගලවල අඳන එක ගලවනකොට ඉතින් මොකක් හරි අඳවන්න නැත්නම් අප්පා බලන් ඉන්න බෑනේ. හසරමක් හරි අඳවන්න ඕන. අඳලා තමයි ඊට පස්සේ කරේ තියන් යන්න පුළුවන්. ප්‍රශ්නය ඒක. ඉතින් ඒක අපේ ගම්මල කට්ටිය දන්නවා ඒක කොහොමද කරන්න කියලා. ඒක අපි කියා දිය යුතු නැහැ. නමුත් සිවුරක් දරා සිටිනකන් අත තියන්නේ නැහැ. තියන්නේ කාලකන්නේ. පවට බය නැති අය. එහෙනම් සිවුර කියන එක හරිය පරිස්සමෙන් අසුරු කරන්න ඕනේ. දරන්නත් ඕනේ. මම මේ කිව්ව එක නොගැලපෙන දැරීමෙන් කෙලෙසෙනවා මේක. හරි. එහෙමනම් ගැලපෙන්නේ මේ අය නොගැලපෙන්නේ මේ අය කියලා භාග්‍යතුන් වහන්සේ අර සිද්ධිය මුල් කරගෙන දා දේශනා කොට වදාලා. එහෙමනම් අපට අද මේ ධර්ම ශ්‍රවණය ධර්ම දානේ ඒකාන්තයෙන් ප්‍රඥා පාරමිතාවක් වෙලා නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෝපත්තේ.